පිංුවත්නේ සජීවී ධර්මසාකච්ඡා මාලාවෙේ හැටනාවවන ධර්මසාකච්ඡාවයි අදත් මේ විදිහට ආරම්භ වනේ. සමන්තා චක්කවාලි සු අත්‍රගච්ඡාන්තු දීවතා සද්ධම්මංමනිරාජ සේ සුනන්තු සග්ගමොක්ක දම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තාා නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්දසේ නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුත්දසේ. වනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නයේ සෑම සෙන්සුරාදා දිනකම අකණ්ඩවම සිදුකන සජීවී ධර්මසාකච්ඡා මාලාවී හැටනවවරන ධර්මසාකච්ඡාවයි අදත් මේ විදිහයට ආරම්භ කරන්නේ. සත්නපුර පදිංචි සුපිංවත් ව්‍යාපාරික ජයලාත්වම සිංහ ැතිතුදුන් මතනය දදු දරවා නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධය තපුුවන ආරන්න සේනාසනය සිට අපත් අප සිිස්ස ප්‍රයකගේ පඥ්ා සරපොඩි හාමුදුරුවොත් මේ විදිර සම්බන්ධ වෙනවා. පින්ුවන්තු ඒත්තු අහලතියන පලවැනි පස්්නේ තමයි තිරවන්සානය ස්වාමන් වහන්සේ මම පාසල් අධ්‍යාපනය ලබනා ළමඒ. මම බුද්ධ දර්ශනයට බිහිවින් ඇලුන්කනා කෙනෙක් මම අසා දැනගන්නා දහම්කාවුණු පිළිබඳව නැවත මතකේට නගනා පුරුදත්්තක් මාසතු පවතිනවා දෙක් බුදුන් වහන්සේ වැඩසිටි කාලෙහි සිද වූ සිදවීම් පිළිබඳව සහිපත්කරන අවස්ථාවකදී. මට බුදුන්වහන්සේ වැඩසිටි කාලෙහි සිද වූ අතීත ආනන්තරිය පාපකර්ම ගැන හිතන්නගේ වෙලාවකදී. අනුමෝදන් කියන වචනය සිහිපත්ව වනාා. අනතුරු මටත් ආනන්තරී අකුසල පිරුුණාදැ අතිසීම බයි හිතුනා. මම විසින් කුමක් කලියුතු දැ නොවැටහුනා. ට සුදුසුම් උපදේ ස්වබෝහන්සේ මෙහේවනා දහම් ගැටලු වැඩසටහන මගින් විමසා ලබාගත හැකි බව මැනවින් වැටහුණා. මමත් මේ ලැබූ උතුම් මිනිසත් භවී තුළදීම උතුම් දරමාබෝධී ලබාගැනීම පිණෙස මහත් කැමැත්තකින් සිටිමි. අවසරෑ ස්වාමින් වහන්සේ. වෙනත් කෙනෙක් විසින් සිදුුකරකු ආනන්තරිය පාපකරමයක් නිසා. කෙනෙකුට මනෝකර්මයක් වසේ එෙන් ආනන්තරය අකුසලේම රැස්වීමක් සිදුවිය හැකිද. එම මොහොතී මට මනෝකර්මයක් වසයෙන් අකුසර රැස්සවීමක් සිදු වඋනාානම්. මේ මොහොතී පටන් සිත කුසලෙහි පිහිටවා සද්ධාවින් යුක්ත බොහෝපින් රැස්කරමින් බලවත්්‍ර සීලේ ආරක්සා කර ගතහොත්. එම මනෝකරමය යටපත් කර මේ බව යේදීම ධර්මාබෝධය ලබා ගැනීම සඳහා මට අවස්ථාවක් පවතීද. කවනාවෙන් පහතාදනසේකවා උතුම් තිසරණයේ සාණයි කියලා. සත්පුෘස පිංවුවත්නී එතනද පුති ආනන්තර අකුසල කරමයක් සිද්ධ වෙලා නැහැ. ආනන්තර අකුසල කරමයක් වෙන්න නම් ඒ අකුසල කරමයට අදාළකාරණ සම්පූර්ණ වෙන්න ඕනෙ. මවමැරෙන්න්න පියාමැරෙන්න භාගිවතුන් වහන්සේගේ ලියසලෙවෙන්න සංග්‍රාත්නය බීත කරන්න ඒවාගේ සංගබීදී රහතන්නාසල ඝාතනය කිරීම ඔයදීවා පුතාතින් සිද්ධ වෙලා නැහැ. එවුනාට පින්වන්ත පති අකුසාසිත්වලට පෞෘත්ති විපාක ලැබෙන අකුසල කර්ම වෙන තියෙනවානේ. යන් සුළුමොහොතක් කර අකුසා සිද්ත ඇතුුණොත් තඒවාට අකුසල විපාකයක් ලැබුනවුනාට ලැබෙනවුනාට පුතා අනමෝදන් වෙනම කිව්වට අර අකුසලේ අනුමෝදන්වීමක් විදියට ඒ ගැන සතුටු හිදිලා පුතාට ඒ ආනන්තර පාප කරම ගැන් චිත්ත පීතියක බලසම්පන්න ප්‍රබල අකුසාසිත් ඇතිවෙලා නැහැන. එනිසා පින්වන්තපුති බයිවියතු කානාවක් නෑ මේ මනුස්ස ජීවිතය හේතු සම්පත් ඇත්නම් අනිවාරීම පින්වන්ත පුතා බූතිපාසික ධර්ම වැඩනාකාරයට කටයුතු කරගන්න. එතකොට අනිවාර්යම මේ මනුස්ස ජීවිත මඟපල් ලබාන්න පුළුවන්කම ලැබෙනවා. කුසල්ම ඇතිවන සන්තාානයක් ඇති කරගන්න කටයුතු කරන්න හිතී හැටි හෝමයි. හිත ඒවාගේ. ඒ නිසා හිත පරිසාංකරගන්න භාවනා වඩන්න භාවනා වඩදදි නැවත උවනිසිත් ඇති නොවන විදිහටම සක්තිමත් පේවි බයි වන්න දෙයක් නෑ කෝකට ත්තෙරුවන් කමාකරවාගන්න ඉන් පස හිත සැහැල්ලවෙන් සුපූති විදිර කටයුතු කරගන්න. පිංවත්නී ඊළඟට අහලතින ප්‍රශ්නය තමයි අවසරය පින්ව ස්මීන් වහන්ස වර්තමානයේ බිස්සූන් වහන්සේලා හා ගිහි පින්වතුම් ්‍රසිත්් මාධත්‍යී තවත් බිස්සූන් වහන්සේලාට චෝත්නා කරනු දක්නැට ලැබේ. එවිට චෝත්නාවෙන් වන ආපත්්‍යයේ ඒ ස්වාමින් වහන්සේලාට සිදුවන්නේ නැද්ද. පාරාජික ආපත්්‍යයක් වන තුරු. බිස්සූන් වහන්සේලා වන්තනී වන බැවින්. බැක්්මචාරයේ බිස්සූන් වහන්සේලාට ගැරහීමේ පාපය ඒ ගිහිියන්ට සිදුවන්නේ නැතිද. කවුණාවෙන් පහතාදන සේකවා කියලා. සත්පුරස පිංුවත්නේ කවුරු කාට දොස්කීව්වත් එතන ඇතිවන්නේ දීසහිත් කවුරු කාටහරි බනිනවා නම් දොස් කියනවා නම් දියසහිත් ඇති වෙනවා නම් දේසහිතට අකුසලදම නොවඩුවම සිින්ද වෙනවා දේසහිතට නොවන්ඩුවම අකුසර කරම ඇස්සෙනවා. වර්තමානයේදී මෙවැනි ගැටුළු රාසියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ැටනු නිර්මාණයවීම පසුපස්ෙ විවිධ අරමුණු තිබුණ බිස්සූන් වහන්සේලා සිටනවා. විවිධාරමුණුතියන ගිහි අය සිේටනවා. එන්සා පෑණිකමේට සීමාමාලකයට වඩමවාගෙන චෝත්නා ඉදිරිපත් කරලාඒ නිරවුල් කරගාන තරන් හැකියාව වරතමානෙ නැහැ. වරතමානයේ මේ වගේ තත්ත්යක් ඇතිවෙලාතියෙන්නේ තර්මවිකෘතිීන් වලක්වන්නට එහෙම සංගරාත්නය. සමයක්කදගන්නට නොහැක්වීන් වගේ කානාහින්ද. භාගිවතුන් වහන්සේගේ කාලීදී ධර්මය විකෘතියක් වනහම. සංගධත්නයේ ඒ ගැන බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. අනි ස්වාමින් වහන්සේලා ස්වාමින් වහන්සේලා කතා කළ ගිහි පින්වතුන් ඒල් වගේ ධර්ම විකෘතියකරන හාමුදුරු ගැන අනි ස්වාමින්හසයක් දන්වා සිටිය එහෙම කරන්න එපා කියලා මුලින්ම කිව්වා. ඒ කහන්නැතිවෙනකොට භාගවතුන් වහස ළඟට තික්කං ගියා, බුදුරජාණන් වහන්සේ ඉදිදයේදීමේ කහන්න ඇහුවා. අහලා ඒකඒ වැරදි පැත්ත පෙන්නල නිවැති කරවන්නට කටයුතු කළා. පර්ථමානයේදී ධර්මවිකෘතිීන් වලට නහඬවීන්නනම් හොඳ නැහැ. ඒකට හඬ නගන්න ඕනේ. නහඳවි හිටියෝතර ධර්මවිකෘතියෙන් අනුමත කලා වෙනවා. එතකොට ඒවා අතුරි කිරිදාල වැටින්න පටන් ගන්නවා. ඒක බයානක පැත්තක් තියෙනවා. ඒ තමයි, ධර්මයකූතිීන් එහෙම සමාතන්ගුණු ගිහිපිංවතුම් රජයේ ඉහළ නිලතරහපවාවි සමහඩාට මැති අමතුරු අතර ඉන්න පුළුවන්. සමහල්ලාට ධර්මයකූතිය සානකී ඇත්තු නානාපකා රාච්චායතන විදුලි පළමණ්ඩල ජලපවාන්න ජලමණ්ඩද ඒවාගීම නාගරක මාත්‍යන්ස ප්‍රදසිය නානාපකාර විදිහෙ ඉහල තන්තුරු තරන්න පුළුව. එතකොට ඒවගේ තැන්වල ධර්මයකෘති අනුගාමිකු ඉන්නවා කියන්නේ සද්ධර්මය බලෝමින් කටයුතු කරන බිස්සූන් වහන්සේලාට ගිහි පින්ංගතුන්ට තවත් අවැඩක් වෙනවා. මොක දරකට්ටියේ මේ යහපද්දවල්ලට අකුල් හෙරෙනවා. එවක් කරන්න දෙන්න හැ. ඒ අයගේ පිරිස වැඩිවෙන්න වැඩිවෙන්නඒව ව්‍යාප්ති වෙන්න ව්‍යාප්ති වෙන්න සාාසනයට ලොකු කඩදර හිරිහට ගොඩක් සිද්ධ වෙනවා. ඒනිසා ධර්මවාදී ගිහි පැවිදි පිින්වතුම් නිහඩ විසිටීම නොක්කළ යුතුයි. ඒවාට විරුත්ව හඬ නැගගේ යුත්තුයි. සමහර ධර්මවාදී පින්වා ස්වාමින්න් වහන්සේලා අතරම අතුරදාසේ දේශපාලනය කරන්නඇතසාහ විවිධ බලතන්නහාදී ඇතිව ඉන්න නානාපකාරය බිස්සුවකට නොගැලපෙන දේවාල් කරන්න බලාපුොරොත්වයෙන් ඉන්න ඒවාගේ කට්ටිය ධර්මයකූතයෙන්ලට විරදත්ව නැනැ. ඒට අවස්ස කර නීතිමේ කියාමාරගස අවස්ස කියාමාර්ගකවලට පැමණෙන් න්නෙත් නැතිවේවි. එහ මුණවෙෙන ශාසනක අනනාගතය ලොකු අඳුරකටවඇත්නවා ඒය පාවිච්චිකයන්නේ භාගවතුන් වහන්සේ අධිස්ථාන කලානම් සාාසනයේ මිතෙක්කාලය කඩිස්ථාන කලාාන ගිතෙක්කා පවතිනව කියන වච නවිතරයි. හැබැ පිංවත්න අතීතයේ දුටිගමුණු මාරත්තුමා ඒවිවීන් ගත්ත කියාකාරකං ගැන ඒ අඇත්තන්ගේ අවතානය නැහැ. බලගම්බාර රත්තුමාගත්ත කියාමාර්ගගැන ගූටාබේ රත්තුමාගත්ත කියාමාර්ගැන පරාක්කම් බවු රත්තුමාගත්ත කියාමාර්ගන ඒ ඇත්තු හිතන්න හැ. ඒකැන් නිකම් පාවතිඉන්න කියාමාර්ගයක්ගන්න ඕනේ. වර්තමානය මීතියෙන් දේට කියාමාර්ගය නොගත්තොත් භාග්‍යවතුන් වහන්සේ ගේම සීමක දේශනාවන සද්ධර්ම පතුරූපක සූතතියේ කියවන කාරන අනිවාර්යම සිද්ත වෙනවා. ඉස්සීමක දේශනාව අනිවාරෙක් වෙන්න එපාය. එනිසාින්වර්ත්නි නුවනැති සත්පුරසයෝ බොහෝම කල්පනාවෙන් දියසහි ඇතිකට ගන්න ඇතුව වාජු දුත්්‍යයන වරදක් විදිහට. ඒකට දොස් කියියමින් කිසිදුදේසේකින් තොරව සද්ධර්මයේ උන්නතිය වෙනුවෙන් ටයුතු කරන්නට ඕන. සංගරාත්නයේ කොයිවෙලාවකවත් බිස්සුවකට නොගලපෙන කිසිවක් නොකර. ගලපෙන දේවල්ම විතරක් කරන්නට ඕන. ශාසනයේ පැවැත්මට සිදුවන හානි වලක්වා ගන්නට ගිහි පැවිදිි පින්වතුම්, නිහඳව නොසිට හඩ නැගී යුතුයි වගේම පින්වර්ත්නේ එතැන දි බොහොම පරිස්සමින් කටයුතු කරන්නට ඕන. සිල්ලතුන්ට දොස්කීම කොහොමත් අකුසල් රැස්සෙනවා ගුණවතුන්ට දොස්කීම කොහොමත් අකුසල් රැස්සෙනවා ඒ වනාට සද්ධර්මය සිල්වත් ගුණවත් වේශයෙන් ඉන්න අයාතින් විනාස වෙන්න කටයුතු වෙනවා නම් ඒ ඔුන්ට බොහොම අකුසල් වෙනවා එල්සා කාගවත් සීලයට ගුණට විරුද්ධකම් කරන්න ඇතුව දොස් කියන්න නැතුව. ඒ සීලේ ගුණේ නමින් පිී ඉඳමින් පින්ංවර්ත්නි ධර්මයේ උන්නතියට අවහිර කරන අයගේ ඒ අවහිරකම් පෙන්වා දෙන්නට බොහොම සහිනුවනී යුක්තව කිසිදු අකුසලයක් රැස් කරගන්න ඇතුව ඥාන සම්පයුත්තවම කටයතු කරන්න. එතනදි විසේ සේම පින්වර්ත්්නි අවධානය යොමු කළ යුතුයි ්‍රිපිටකය අටුවා ටීකා ටිප්පනි ආදී පරිවාර ගන්ත පිළිබඳ කිසිුදු සැකයක් ඇතිකදන්නවත් ඇති වෙන්න දෙන්නවත් එපා. සමහර ස්වාමින් වහන්සේලා අටුවා ටීකාදියපති සේපකරනවා. සමහර ස්වාමින් වහන්සලා කියන ඒවායේත් වැද තියෙනවලු. හැබැපර්නි පිටක දහරීව හොඳින් කල්පනාවන් විමසිල්ලිින් මැනවින් ගැඹුරින් අධ්‍යනය කරපු පින්මතුන් වහන්සේලාත් නං එවැනි අකරක්කත් හබ වෙන්න හැ. ඒකට හතුවත බාසා පරිනාමය. කාලානුරූපියය සම්මුති වෙනස්සී. ඒවාගේ දස් පන්සයේේ කාල පරිචී දෙයක් තුළ ආජිකු ගමම් මගේදී පිංුවනී ඒ බාසයි හැඩහුරුකන්සා ඒ ඒ සමාජය කාලවකවානුවල සිතුම් පැතුන්වොල ස්වභාවේ තේරුම් ගන්නට හැකියාව තියෙන්න්නට ඕන. ඒ ඒ කාලවල කතාබස් කරව බාසාය විලාස හඳුන්වාදුන්න කාරණාසා සම්මුතියේ ස්වභාවේ තේරුම් ගන්න ඕන සම්මුතියේ කාලයෙන් කාලට වෙනස් වෙනවයිකිනෙකක් තේරුම් ගන්න ඕනේ හැබැයි පරමා අර්ථධර්මය කිසි දිනක වෙනස්ුන් ැති බවත් වෙන. නැති බවත් තේරුම්ගන්නට ඕන අටුවා පරිසිවනය කන ආකාරයේ නිවැරදි නැත්නම්. ඒ ගුරු පරම්පරාවේ දෝසයක් මිසක් ඒක ඒක තිපිටකයේ දෝසයක්වත්. අටුවා ටීකාදයේ දෝසයක්වත් නෙමෙයි ඒක ඒ ගුරු පරම්පරාවේ දෝසයක් බවත්, තීරුම් ගන්නට ඕන ඒසා පින්වර්තිී තමන්ට දේසහිත් ඇතිකර ගන්නතුව කවුණාවෙන් මෛතීයෙන් දයාවින් යුක්තව ස සද්ධාරමය උන්නතිය වෙනුවෙන් ගත යුතු කියයා මාර්ග අනිවාරයම ගන්නට ගිහි පැවිදි පින්වතුම් කටයුතු කළොත් ඒ උදවයට ඒක ප්‍රඥා පාරමිතාවක් බවටත් පත්වීවී තුටි ගැමුණු මහරාජ්ජුරුවෝ සම්බුදු සසුන වෙනුවී. මාගමී ව්‍යායාමේ හුදෙක් සම්බුදු සසන සහ හටජාතිය න්නතිය වෙනුවෙන් කියලා පින්වත්ි සිද්ධ කර බව අමත කරන්න තිපා. සත්පුරුස පිංවුවත්නී ඊළඟට හලතියන පස්්නේ තමයි තෙරුවන් සානෑ ස්මීන් වහන්සේ. කිසියම් පුද්ගරයෙකු යම් මානසික ව්‍යාකූදත්ත්වයකට පත්ත ම පවුලී යහපත සඳහා සෑමදේ කරන බව කියමින්. කටයුතු කිරීමේදී. ඔහුගේ කටයුතුවලින් පවුලේ අයි පීධාවට පත්ව. ්‍ර සිටීනම් එමගින් එම රෝගී පුද්ගලයා හට අකුසලකරම රැස්සීම පීද. නැතිනං එම පුද්ගලයාගේ චේතනාව හොඳ නිසා හෝ. ඔහුගේ රෝගී තත්වය නිසා එසේකරන බැවින් එම රෝගී පුද්ගලයා හට අකුසලකරම රැස් නොවීද. තිෙරුවන් සානෑ ස්වාමිනාස කියලා. පිින්වත්නී ඒ රෝගී පුදගලයා තඳම්ම පවුලී අඇව උපාදාානය කද ගෙන ඇතිේ. ඕහු නිතේරම තමන්ගේ පවුලියෑගේ යහපත දකිනව ඇති. රෝගීකම අභහසුකම තියෙද්දි අර කටයුතුකදාති ගම් පවුලියයට පීඩාවක් ඇති. නමුත් ඒකිනා තමන්ගේ අපහසුතා රෝගීකම්යෙක් අරවකරනකොට පවුලියේ වැඩිපුර තමන් ැ හොයල බලනී ගැත් බලාපපුරොත් වෙනවා ඇති. එතන දීතින් කොහොමත් පිින්වත්නී අකුසල කරම තන්හා ලූබාදී කවුණුවනු රැස්සෙනවනේ. න අකුසා සිෙත් ඇතුනොත් අකුසර විපාක ලැබෙනවා. එවුනාට කරුණාව අෛත්‍ය දයා මුල්කරගෙන් තමන්ගේ සක්ති පමණින් කටයුතු කරනවා නම් අනිත්තඇට පීඩාවක් වුණා තරකෙනාගේ චිත්තසන්තතිය තුළේ කුසලයක් විදිහටම තියෙනවා නම්. ඒක ඒකෙනගේ යම්ම් නගත්කම් යම්යම් අ දුරදික නොහිතීම් වගේ කාරණහින්ද අනෙක්කයට පීඩාවක් ඇත වුනත් මේකෙනටේ කුසලයක් වෙන්න පුළුවන්. ඒ තත්වයි හරියටම දැනගෙන විද්ගහ කරලා දෙන්න ඕන කානාවක් මෙතන මාංසික ව්‍යාකූලත්වයට පත්වෙලා ඉන්නවා කිව්වාහම පින්වර්ටන මාංසක ව්‍යාකූලත්වේ තියෙනවාද. ඒවාගේම එතනදී පවුලේ අයවෙනුවෙන් ඒ කටයුතු කරනකොට ඇත්තට මේ කටයුතු කරන්නේ මුණවගේ හිත්වලින්ද. කවුණාව ම අෛතියාදිය මුල් කරගෙනද. රෝගී තත්ත්්‍යයාදීමේ සියලු කවන පරිසා කර මෙින්ම පිරතුූ ලබා දියුතු කවුණක් පොදුවේ බැලුවහම ඒ යහපත ගැනහිටලා. අන්‍යන්ගේ යහපත ගැනහිත්ලත් අන්‍යයන් තමන්වර රැක බලාගන්නා කානාවට ප්‍රතිඋපකාරකදීින් විදිහට වගේ කානා නිසා. විදිහට කටයුතු කරන්න පුළුවන් නමුත් ලෝබෙද් මෝහෙ දීසේ මෝහේ මෝහෙේ යෙදනෙහිත් ඇැතුවුණොත් කාටුනත් අකුසා සිත්ත වෙන්නේ. ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි අවසරය ස්වාමීන් වහන්සේ. අමනුස්ස දෝසනිසා පුද්ගලයෙකුට අසනීප ඇතිවී හැකිද. එසේ කර හැකි නම් ය සුවකද ගතහැක්කේ කෙසේද තෙරුවන් සාරණය කියලා. පිංවත්නී අමනුස්ස දෝසනිසා මස්සීන්ට ගෙන් සිද්ධ වන අසනීප ඇතිවෙන්න පුළුව. සමහන්ට වමනයේ ඇතිවෙන්න පුළුවන්. සමහවෙලාට අමනුස්සු ැහුණුහින්ද දදකුෂ්ට වගේ රෝගෙ හැදන්න පුළුවන්. සමහලාට අමනුස්්‍යූ නිතරම එනයන පරිසරයක් තියෙනවා නම් නිතරම් බඩී අමාරු ඇඟපති අපහසුකම් වීදනා නානාපකාදේවල් ඇතිවෙන්න පුළුවන්. විසේසිෙන් අමනුස්සූ වැහෙනෝ වගේ නම්. ගේ කායික අපාසුතා රාශක් ඇතිවෙන්න පුළුවන්. එහෙම කිව්ව කියමි විවිධාකා රෝගාබාද නිසා ඇතිවන්දීවලුත් අමනුස්්‍යය පිට දා එපා අමනුස්ස දෝස නිසාම ඇතිවනකාරනා තියෙනවා. හැබැයි පින්වර්ත්නි අමනුස්්‍යෝ නොවන රෝග නිස්සා ඇතිවනකානනාත් තියෙනවා. ඒක ඒ විදියට තේරුම් ගන්න ඕන. සි අමනුස්ස පීඩාවන් තියෙනවන ඒක නැති කරගන්නට ඔය ඇත්තෝ දානාදී පින්කාං කරල කුසල් කරමින් ඒ මියගේ ඥාතීන්ට සහ දෙවියන්ට අනු මෝදාන් කරන්න දෙවරු විහෙමලං කරගන්න උදේහවස දෙවියන්ට ආරාත්නා කරලා වන්දරාමානාදිය කරමින් දෙවියන්ට පින් දෙෙනකොට රාමනුස්සෙන්ට එන්න බැරි වන විදියට දෙවරු ඔවුන්ට අකුල් හෙළමින් අමනුස්සෙන් ඉවත් කළදාලා ඔබ ආරක්ෂ කරනවා. එන්සා නිර තුරුවම පින්කාකරමින් දෙවියන්ට ්‍යාතන්ට පින් අනවා. උදන්කරමින් දෙවරු සමීප කරගෙන කටයුතු කරගන්න. ඊළඟට හලතිෙන පස්්නය තමයි තෙරුවන්සානය අප පින්වත් ස්වාමින් වහන්සේ. නාමරූප භාවනාවීදී සිතින් අරමුණු හඳුනාගැනීමේදී ගන සං්ඥාව කියනදී වැදගත් වෙන්නේ කෙසේද. භාවනාවීදී සත්ව පුද්ගල භාවයක් නොමැති නාමදර්මතා හමුවීමේ සංඥාව කියන දී. භාවනානු යෝගියකු ලෙසින් මෙම කාණ වඩාත්තුන්ඳී අවබෝධකර ගත යුත්තේ කෙසේ දස්වාමින් වහන්සේ. සංඥාව නිරුද්ධ කිරීමේ වැඩ පිළිවෙල කුමක්ද. පැහැදිදික දෙනු මැනවි. උබහන්සේට තෙරුවන් සාණය කියලා. මෙතිය සං්ඥාව නිරුද්ධ කිරීම නෙමේ ගන සංඥාව නැතිව එහි සැබෑස් භහාවේ දකින්න තමයි කටයුතු කරන්නට ඕනේ. ගන හතරත් තියෙනවානේ. එතනද යෝගාවචරයූ සංස්කාරයන් ආත්මනොවන ඒවාගේ පිංවත්නී සංස්කාරයන්ගේ ස්වභභාවය තිලක්ෂනය යුක්ත තර්ම බවත් තේරුන්ගන්නට ඕන. එවුණට ගණ සංඥාවෙන් වැසිල ඉන්න පුළුවන්. පුතෝජනයාගේ අනාත්ම දර්සනය පිින්වති ස්ථීරන හැක අපිරි සුදුවක්. එනිසා අනාත්ම දර්සනයේ තහුරු කරගන්නට ගන සංඥාව නැතිකරගන්න කට යුතු කරගන්න ඕන. සංස්කාරයන්ගේ අනාත්ම ලක්සනේ ගන සං්ඥාවෙන් වැහි ලතියෙන්නේ. ඒ ගන සංඥාව පින්වර්ටනී නැති කරගෙන එතනදී ආත්මයක් කියලා දෙයක් නෑ කල අනාත්ම සංඥාව ඇති කරගන්න ඕන. ගන සංඥාව ඇතිවෙන්න පුළුවන් කාණා හතරකින්. සමූහ ගනයේ සන්තති ගනයේ කෘතිගනයේ ආරම්මණ ගනයේ විදිහට. සමූහ ගනය කියර කියන්නේ පින්වුවත්නී එකන එක ගැටියේ තියෙනෙ රූප කලාප රාසියක්, එකටරගෙන පිින්වත්නයේ ඇත්තටම නැතිවුනත් ඇත්තටම තියෙනව වගේ වටහාගෙන ඉන්න සමූහ ගනේ. හබේ ඇත්තටම නෑ ඒක. නමුත් ඇත්තටම තියන සමූහය ඇත්තට ඇත්තටම නැති සමුූහය ඇත්තටම තියෙනව වගේ. ගන්නවා ඒ සමුහුව ගනයක් විදිහට. ඒවාගේම සන්තති ගනේ. පරම්පරා විදිහට සම්බන්ධ වුණු අතීත අනාගත වර්තමානය විදිර නාමුරූප දරමයක් එකට අරගෙන සමයේ සන්තතියක් විදිහට එකටම තියනවක් කියෙල එකක් විදිහට අරගෙන හිතන්න පුළුවන් ඒකත් වැරදි. පින්වනි ඒවගේම කෘත්‍යය ගනේ කුත්්‍යය ගනයකි වූහාම වංව තියෙන නාමුර ූප දර්ම බොහෝ ගන්නකින් සිද්ධකරන කියාවන් බොහෝ ගණනක් තියෙද්ද ඒවා එකමර් දෙයක් විදිහට සැලකීම කෘ්‍ය ගනේ. ඉට පස්සේ ආරම්මණ ගනේ හිත් බොහෝ ගන්න තියනවා ඒ හිත්වලට වෙනවෙනමයි අරමුණු ගන්නේ එවුනාට අරමුණු ගැනී විදිහට එකක් විදිහට ගන්නවා නම් ඒක ආරම්මණ ගනයේ වෙනවා. මෙන්න මේ විදිහට අනාත්ම ලක්සණය ඇතිකර ගන්නට පංවත්නේ සමුව ගණයේ සන්තති ගණය කෘත්ති ගණයේ ආරම්මණ ගණයේ කියන ඒ ගන සං්ඥාවන් ගැන වැටහී මැතිකරගෙන ඒ ගණ සං්ඥාව නැතිව අනාත්ම සංඥාව වැතිකරගන්න කටයුතු කරගන්නට ඕනේ. පිංවුවත්නී ඊළඟට අහරතියෙන පස්්නේ තමයි අවසරය පින්වල් ස්වාමීන් වහන්සේ. පිනසා කුසලේ පැහැදිලි කර දෙන්න. කුසල්වඩන ආකාරී පැහැදිලිකරන්න දෙන සීක්වා. තෙරවන්සානෑ පින්වා සාමින් වහස කියලා. සත්පුරුස පිංවර්නයේ අභිධර්මාන කූලවගත්තාම පිණසා කුසලේක යන එකම කාරණාවක්. ඒක සිද්ධ වන ආකාරය අනුව. නමු සූත දීේශනාවල හැටියට එක පුද්ගලයන්ගේ හීතු සම්පත් මහොකුරා ගියනොගිය කාණ අනුව සම්මුති දේශනාවලදී පිනසා කුසලේ කියන වචන දෙකම් භාගිවතුන් වහන්සේ එක යුදු පුතැන් වෙනම යොදපු තැන් තියෙනවා එනිසා සම්මුති දේශනාාවලද අපි ඒවා තියන විදිහටම පරිහරණය කරන්නට ඕනේ හැබේ දෙකින්ම කියවන කාරණා කුසල් එනිසා ඔය ඇත්තු කුසල් වඩන්නට ඕනේ ඒ කුසරයෝ නිවනට අතිසේම උපකාර වෙනවා. පිින්වත්නී ඔය ඇත්තු දන්තුන්නොත් දන්තුන්නු විපාක ලැබෙනවා සල් රැක්කොත් සේ රැකපු විපාක ලැබෙනවා කාමයන්ගෙන් වෙන්ගුණොත් ඒවාගේ ප්‍රඥාව වැටුවුත් ඉවසීම ඇතිකර ගත්ත සත්‍යවාදී වුණොත් අධිස්ථානයේ මෛත්‍රය උපේක්ෂාවන් ඇතිකර ගත්තොත් ඒ ඒවායේ හැටියට විපා කොබට ලැබෙනවා. එතකොට සත්පුරුස පින්වර්ත්නිි ඔයතු යම් දවසක රහතන් වහසන නමක්කරි රහත්වණින් වහස මක් හරිවෙෙන්ඩපාය ඒ රහතන් වහන්සේහෝ රහත්තණින් වහන්සේ පිළනිවාම් පානකම්ම ඔය රූපහටගන්නේ කර්මාදී හේතුවන්ගෙන්. නාම ධර්මාදයත් කරමාදී විපාක ධර්මය වෙනවා. කර්ම ආදීකි වහම තවත් හිතු තියෙනවා. එතනදී චක්ක උප්‍රසාද රූපදැසකේ රහත් වෙලා පීනුවම් පානකම්ම අනුපර්සේස පයනිර්වාණය දක්වාම කර්මෙන් හට ගන්වන එකක්. සෝතගාන ජීවහාදියත් එහෙමයි. එක නිසා ඔබ යම් දවසක රහත්ත පේෙනුවම් පානකම්ම ඔබට උපකාර වනහින් ද දන්දීම් කරගන්න වෙනවසේ රැකීම් කරගන්න වෙන භාවනනාආදිය කරගන්න වෙනවා මතක තබාගන්න මඟපල්ලබන ඒ චිත්තවීතියේ. මඟපල් ලබන චිත්තවීතිය මාර්ගෙහිත ඇතිවන ඒ චිත්තවීතියේ පිින්ුවත්නී කලින් ඇතිවන මාර්ග සිතට කලින් ඇතිවන බවාංගසිෙත් අතීත තිහේතුකු උත්කෘෂ්ට ඥාන සම්පයුත්ත කුසල විපාකහිත් බව. චිත්තවීතිය මාර්ගහිතම් පන්සේ ඇතිවන භවාංගසිතොත් අතීත බවවල තිහේතු ක උත්කෘෂට ඥානසම්පයුතු කුසාසිතල විපාක බව. එතකොට ඔය ඇත්තන් අපත යමක් වෙන්නේ කවදාවත්ම කරගන්න පුුණ්‍යකුසල කරමයු. ඉනිසා පින්ංවර්ත්න ඔය ඇත්තුව සේම පුුණ්‍යකුසල කරමයක්ම සිදු කරගන්න පිනකුසලයකි වූ හම අභිධර්මාණුකූලව එකක් විදිහටත් සම්මුති දීස්නාවල තියෙන ආකාරයටත් තීරුම් ගන්නට ඕන එතකොට කිසිදු පැටලිල්ලකින් තොරව ඔබට මේ කවනු වටහාගන්නට හැකියාව ලැබෙනවා. පංවර්ත්නිී ඊළඟ පස්්නේ තමයි සාාණය ශමීන් වහන්ස නින්දගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙසේද අප දිනකර නිදාගත යුතු උපරිම අවමකාලයේ කීයද නිදියන ඉරි අව්ව කුමක්ද කවුණාවෙන් පැහැදිලික දෙන සේවා පින්වස්සාමන් වහන්ස කියලා. සත්පුරුස පිංවර්ටන භාගිවතුන් වහන්සේ වගේ සිංහසේයාවෙන් සත පෙන්න්නට ඕන එතකොට උදරයේ සහ සරීදයේ මැනවින් ඒ ඇලේට අනුව කටයුතු කළ හම පින්වත්න මැනවින් සරීදී ක්‍රියාත්මක වෙනවා. එතකො නින්ද ගැන භාගිවතුන්හාසදී ස්නා කලතියෙන සරීදයට අවශ්‍ය පමාණයට පමණක් දෙන්න. අවස්්‍ය පමාණයට නින්ද අවශ්‍ය පමානය ලබා අතියුති හැබයි ජාගරයානු යෝගයේ කියලා නිදිවාජීතයේ යෙත්ලා මඟපල් ඇබීම භාගිවතුන්හස මසේේමම්. ආනිසංස සහිතව මහන්දැන වදාලා තියෙනවා. නින්දට වඩා වැදගත් මඟ පල් ලබනයක. ශරීදියට ඕන කරන ප්‍රමාණයට පමණක් නද ලබාදමි අනිත් හැම මොහතක දීම මඟපල් ඇබිම් මුදෙසා කටයුතු කරගන්නට ඕනි. භාගවතුන් වහන්සේ චිතචෛසකයන්ගේ ගිලම් බව. නිසා ගමන්යයම් කටයුතු කිරීීම වගේ ඉරියව පවත්වොපිහින්දා, ගිලංවීමෙන් ඇතිවන සරීර පීඩාව සංසිඳවන්නට සරීරයට විේකේගෙනාදදිය යුතු බව නදේශනා කළා. එතනද පින්වුවත්න සරීරයට විවේකේගෙනා දෙෙන නින්ද ඇතිවෙනකොට. ඒ නින්දට පැමිණෙන මනුස්සයාට මනෝුත්වාරික චිත්තවීතයක් තමයි හටගන්නේ. ඊට පස්සේ භවාග පතනය වෙලා නින්දට යනවා. කොයි වෙලාාවකවත් පංචාත්වාරික චිත්තවීතියකින්. නින්දට යන්න හැ නිදට යන්නෙ මනොත්වාරික චිත්තවීතියකින්. හීන දකිනකොට ඒ මනොද්වාරික චිත්තවීතියකින්මයි හීන දකින්නේ. වරින්වඩ නිදාගනිමින් නැගිටිමින් ගතවන අවස්ථාව හඳුන්වන්නේ අපි නින්ද කියලා බඳුරු නින්ද කියලා. එතකොට පිින්වති හීන දකින්නකුළුවන් රහතන් වහන්සේලාය හැර අනෙක් අය. එතකොටට හීන දකිින්ද්දි මනොත්වාරික චිත්තවීති පහළ වෙලා කුසලා කුසල ජවන් වුණාත් ඇතිවෙන්න පුළුවන්. එතකොට කාමාවචට මනොෝද්වාරිික චිත්තවීතිය තමයිඒව ඇතිවෙන්න තදාරම්මන ඇතිව හෝ නැතිව ඇතිවෙන්න පුළුවන්. මේ විදිහට පින්වුවත්න නින්ද ගන භාගුවතුන් වහන්සේ දේශනා කළ තියෙනවා සරීරීයට අවස්්‍ය පමණටනින්ද ලබා දෙන්නට ඕනෙ එතකොට ගතයුතුූපරිම කාලයේ කොප්මද කියල ඇහුවොත් ඒක ඔය ඇත්තන්ගේ, සරීරයේ ස්භාාවය සහ ඔබටඒ අවස්්‍ය පමාන්ට ගන්නට ඕන භාගවතුන් වහන්සේ නම් පැයකහ මාරක තුනකු වගේ කෙටි කාලයක් තමයි නින්ට සඳහ වැයකලේ. ඔය ඇත්තුොත් ඉතාසුලු කාලයක් ගන්න නමුත් සාමාන්‍යයෙන් පැය පහක වගේ කාලයක් වැඩි හිටියෙකු නිින්ද අවස්ස්‍ය වෙනවා සරීරයේ ඒ අවස්්‍ය පමාන්ට නැවත සැහැල්දු තත්වයට පත්වවෙන්න නැත්නම් නිවෙන්න. සරිදිටයනෙන් දවස්සයි එ අවස්ස පමණ්ට ලබාගන්න සත්පුරුස පිංුවර්ත්නී ඊළඟට අහලතිීන පශ්නය තමයි පිින්වස්සාමින් වහන්සේ නාමරූප දෙක පැහැදිලික දෙන සේක්වා කියලා පිංවත්නී නාමරූප කිව්හාම පළමුයෙන්ම තිබ්බ ස්වභාවේ අත්හල නිත නිතර අමුතු ස්වභාවයකට එනෙහින්ද ඒක හඳුන්වනේ රුප්පතීතිී රූපන් කියලා විකාරතත්වයට පත්තනෙහින්ද රූපය කියලා. රූප කියන එකේ තීරුම තමයි මුලින් තිබ්බ ස්වභාවේ අත්හැල නැවත තවස්ව භාාවයකට පැමිණිණම කියන එක. එතකොටට ඒ වර්ගයට අයිති රූප පිංවර්ට නිෙහෙම වෙනවා. රූපධර්ම කිවවා ම රූපස්කන්දවය ඇත්තන්ගේ. එට පස්සේ නාම ධර්ම කිව්ව හම පරමහත දර්මවලඩි නාමය කල කියන්නේ හිතයි හිතේත් චෛල්සික ධර්මවලටයි කියන නමාක්. චෛතසික ධර්ම පනස් දෙකට විඤ්ඥානයටය කියන නම විඤ්ඥානයක යන හිතත ඒකන අරමුණු දැනීමේ ස්වභාවේත. ඒ විඤ්ඥානයේ නිතරම දැනීම ලබන දේවන අරමුණොත් එෙක්ක එකට සම්බන්ධව ඇතිවෙන්නේ. විඤ්ඥානයේ පැවැත්ම අරමුණ තිබෙන දිහාවට නැමී තියෙනවා වගේ ඒ විදිට අරමෝන්ට නැමී පවතිනඒ සම්පයුත්ත ධර්මයිකැන වීත්නා සංඥා සංකාරයන් සහිත විඤ්ඥානය තමයි ඇපින්වර්ත්නි නාම තරම විදියට හඳුන්වන්නේ නාම රූප දර්ම වෙන්නේ රූප වීත්නා සඥ්ඥා සංකාරය විඤ්ඥානකින ධර්මතාවයෝ. ඊළඟට හලතිීන පස්ශ්නේ තමයි අවසරයකරු ස්වාමීින් වහන්සේ. මානසික උමතු බවට හේතුමොනවද. ඒවාට බුදු දහමී පිළියම්මනවාද. පැලි කර දෙන්න ඔබහන්සේට බොහොම පින් කියලා. පින්වත්න මානසික මතු බවට නානාප්පකාර හි කරුණු හේතුවෙන්න පුළුවන්. තර්මය වරදවාහිත්ලා ඒෝස අන්තේට යෑම. විසේසයම ලූකේ ගැන හිතන්නට යෑම කරමය ගැන හිතන්නට යෑම. මෙආදී විදිහට පිින්වුවනි හිතලා අසංකරන්න ැඩි කකාවනුත්තෙක්කටයුතු ක හ මුොත්තේයටට පත් වෙන්න පුුව පටාචාරා ප්‍රකෘතිීතත්තේ නැතුව උමත්වයට පැත්වනේ තමන්ගේ ස්වාමියයා දරුව දෙන්න ඒවාගේම මවුපියන් සහෝදරය මියගියා මිය ඇමන් නිසා. එල්ස ඇගේ ප්‍රකෘතිය ස්වභාවයි නැති වෙලා ගියා. සමහරලාවට ගීජීවිතී ගත කරන අයාතරයේ පේම සම්බන්ධතා අහිමිවීම නිසා උමතු වෙන්න පුළුවන්. සමට දූදරුවෝ නැතිවීම නිසා උමතු වෙන්න පුළුවන්. උතු වෙන්නට බලපානකානා රාශියයක් අතර මත්‍රව ශරීර ගත කර ගැනීම තුමති වෙන්න හීතුවක්. උම්මත්තක සංවත්තනිකෝ හෝති කෙළ භාගුවතුන්වහස දේශනා කළා මද්‍රවෙ සරීරගත කර ගැනීමෙන් උමතු බව ඇතිවෙනවා කියලා. මනුස්්‍යයා උමතු තත්වයට පත්වෙලා විසූුණු සිත්ත ඇත්තයෙක්ව කෙළෙතුොල්ලෙක් වරි වෙලා පිංවත්නී බොහෝදුක් කාදර වෙන්නවා මේ මද්‍රව සරීදගත කර ගැනීම නිසා. මද්‍රවශරීරගත කළ ගත්ත හම පින්වත්නී සතරාපාය වැටන බවත් ඒවාගේ පිින්ුවත්නී ඉන්පස්සේ දුක්කා අදරමෙන්ල නැවතව මනුස්සේ කළ උපාත්තේ ැබුවත් උමුතුතත්වයට පත්වනව කියලත් බුදුරජාණන් වහන්ස දේශනා කළ සුරාමීරයේ පානම් භික්කවී ආසේවිතම් භාවිතම් බහුලී කතා නිදේ සංවත්තනිකන්ති රච්චානයෝනිංවත්තනිකං ප්‍රතිවිසේ සංවත්තනිකං යු සම්බලහතු සුරාමීරයේ පානස්ස විපාකු මනුස්්‍යභූතස්සේ උම්මත්තක සංවත්තනිකෝ හෝති කියලා. ඒ කියන්නේ මනුස්්‍යභූතස්සේ උම්මත්තක සංවතනිකෝ හෝති සුරාපානය නිසා. මනුස්සයක් වෙලා අනාගතී දුක්කාදරය සතරපාය වැටල මනුස්සේක් ලේපර්ත්නත් උමතු තත්ත්වයට පත්වෙෙන්න්නට අනාගත භවේකදී උමතු තත්තේ තුනත් පත්වෙෙන්න්නේක හේතුවෙනවා දිෂ්ට ධර්මවීත්නය වසයනොත් ඒ වගේ දුබහෝ දුක්කා අදරුවලට මුහුණ දෙන්න වෙනවා. ඒළඟට අහලතියන පස්නය තමයි ස සම්බුද්ධ රාජාණන් වහන්සේටත් ධර්මරත්නයටත් මහසඟරුවන්ටත් නමස්කාරවීවා. පූජනීය නායක සාමින් වහන්සේ. සක්විදි රජකමත් සම්මා සම්බුද්ධ රාජ්‍යත් ලැබෙන උතුමල්ලට ඕන රෝමේ පිහිටනවා. දෙදනාාවංකර හඳුනාගන්නයි මොනදිසාාවටද. ඒ තියෙන්නේ පැහැදිලි කරන්න කියලා. ඒ වගේම නායක සාමින් වහන්සේ නමගේ උපන්දිනයට බර්ධය කේක් සහ උන්වහන්සේගේ දෙන කෙනගේ ඡායාරූප සටහන් කළ කෝපාදයේ. දිරිමත් දීමත් ස්වාමින් වහන්සේ කී කැපීමත් දැක්ගන්න ලැබුණා. මෙම උපන්දින සැමරුම සප්‍රයිස් එකක්. එහෙම කිරීම ගිහි කෙනෙක්ට කොහොමද බලපාන්නේ අපිත් ගැපෙනවද අපිත් අනුමෝදන්වීම සුදු සුද. ස්වාමීන් වහන්සේ ඒ ධර්මානකූලව ගැලපෙනවද පහත්ලා දෙන්න. ඔ වහන්සේ පතන බෝධියකින් අමාතොර විවර වෙනතුරු කැමති කැමතිදී ඒ අයුරින් ලබත්වා කියලා සත්පුරුස පින්වර්නේ ඒ ප්‍රශන වල පළමකේදී අපේ බුදුරජාණන් වහන්සේගේ දෙබම අතර පින්වර්නි දකුණට කැරකවිල ඉතා සුදු පැහැයිෙන් තිබ්බ මුදු රෝම ධාතුවත් තියෙනවා දකුණට කැරකවිලා ලක්ෂිනාාව රෘතව වුණු දකුණට කරකැවුුණු ඉතා සුදු පාට මුදු රෝමධාතුව හඳුන්වන්නේ ඕන රෝමධාතුව කියලා මේක මහාපුරස ලක්ෂණයක් ඕන රෝමධාතුව දකුණට කරකෙන්නේ භාගිවතුන් වහන්සේගේ වමට කරකෙන්නේ පිුවත්න වමට කරකෙන්නේ සක්විති දත්තුමාගේ දකුණට කරෙකෙන්නේ භාගිවතුන් වහන්සේගේ භාගවතුන් වහන්සේට මේ වගේ ඌන රෝමධාතුවක් ලැබුණේ අතීත දීරික සංසාර කිසි තැනකදී බොරු නොකි වුවහින්දා. සත්‍යවාදී වචනම ප්‍රකස්ස කරපු හින්දා. ඒ බව දීගනිකාය ලක්කන සූතය සඳහන් වෙනවා. ඌන රෝමධාතුවෙන් පින්වත්නි දීප්ටිමත් ආලෝකදාාරා විහි දෙෙනවා. ඒ දීප්ටිමත් ආලෝකධාරාව හඳුන්වන්නේ ඕූන රෝම ප්‍රභා කියලා. නරසීය ගාථාවල අටවැනි ගාථාවේ පිින්වත්නී ඕසදී පණ්ඩල සුද්ද සූනෝ කෙර සඳහන්වෙනි ඌන රෝමධාතුවේ ස්වභාවය. මේඕන රෝම ධාතුව පිළිබඳව බොහෝ විස්තර සඳහන් වෙනවා. එතනදී න රෝමධාතුන් වහන්සේ කෝසලදේශයේ පිහෙත් ලතිය එෙන පස්සේ ධර්මාසෝක රත්තුමාට ලැබිල පින්ුවනී ඕන රෝමධාතුන් වහන්සේ මිහිදුු මහරාතන් වහන්සේට ලබාතිීල ලංකාවේ අස්ථවංක මානික්්‍ය අරගෙන පින්වුවත්නී එහි තැන්පත් කරනවා. රෝම ධාතුන් වහන්සේ සහිත ඒ අස්ථවංක මානීකය ඇත්කෙනෙට්ට ගන්න බැරි විදිහට මහිඳු මහරාතන් වහන්සේගේ අධස්ථානයන් සමඟ පිංවර්ත්නී නිදන් කරලා තියෙනවා අපේ මිහින් තලා මහසෑයේ. ඒ විදිහට භාගවතුන් වහන්සේගේ ඕනරෝම ධාතු විස්තරේ දැන ගන්නට ඕනෙ. ඒවාගේම උපන්ධනයකට බි බිස්සූන් වහන්සේ නමගේ, උපන්දිනයකට බේද්ධී කේක එකක් කපලා දබාදුන්නු ගිහිකෙනත් ායාර චායාරූප කෝපෝල සටහන් කරලා ඔබට දීලතියෙනවා ඒවා ඔබ අනුමූදන්ගීම සුසුදකි ලැහුවොත් පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ වෙසක්පුම් පොහෝදින ලැබූ ජම්මදිනය දවසේද කේක්කපපුවාද බිම්ිසාර මහරචුරුව භාගිවතුන් වහන්සේගේ වෙසක් පුට පසුලොස්සක පොහෝදිනේවන සම්බුලු තෙමගුදිනයේදී කොසල මහා රච්චුරෝකයක් කැපුුවද. අග්‍රථම දායක මහත්මය අනේපේසිත්තුමා කෙක් කැපුුවද. ඒ කාලි කීක් තිීපි නෑකීම අපිකෙම කිරිපත් කැපුුවද. එතකොට විසාක මහෝ පාසිකාව පින්වත්නව කුල දූසනයන් සද්ධාව නැති කළ දාානය සාමීන් වහන්සේ ලාත් ගහිහයගේ. නිසා පින්වර්ටනී ඒවට අනු බල් දෙන්න එපා ඒවාකුල දූසණයන් ඒ නොවී යුතුදේවල් බිස්සුන් වහන්සේ නමගේ උපන්දයට කේක් අපපාන්න නෙමේ ඕන කදරන්න පින්වර්නී ධනයක් බූජකරන්න දන් දෙන්න. යසාමින් වහන්සේසා හැමෝටම් පින් සිද්ධ වන විදිහට ධනමී පින්කමක එෙමනැත්තන් සේ ලකි හමනැත්තම් භාවනනාකා දසපුුණණයක් ක්‍රියාවන් කරන්න. කීගෙදයක් කැපිණයකෙන් ලැබෙන පිනමොකද ලැබ සිියමාන් සයි සමාන හිීන මානාද්‍ය කොහොමර ඇතිවේ. අන්‍යන්ට කිව්හා මේක දෙන්නගේ මිත්‍රත්වේ පෙන්නම් පිනීවි ලොකුකම්පෙන්නවි තන්හා පනේවි ඒ අටින් තෑගි වූගහෝ මාර්වීවි නානාපකාදීවල් තියෙන එනිසා ඒ කිසිසේත්ම නොවීයුතු නොකල යුතු නොී යුතු දෙයක් බිස්සවුන් වහන්සේ ලගේ උපන්දියට කීක් ගෙඩි කපන්න ඇතුව දානට කීක්කල පූජ කරත්නම් කමක් නෑහැ. හැබැයි පූජ කරන්න ඕන දානයට. පින්වත්න මහත්පල මහනසංස පතලින් ඒ කටයුත කරන්න. ඊළඟ ප්‍රස්නේ තමයි. අවසරෑ පින්වත් සාමින් වහන්සේ සටික බුද්ධ පූජාව පැහැරගැනීමේදී එම සතාට අකුසලයක් වෙනවාද අප විසින් එම සතාාව වැලක් වුවහෝත් අකුසලේ එම සතාට සිදු නොුවන්නේද අනිුකම්පාවෙන් පහදා දෙන සේවා තිරුවන් සාණය කියලා පංවත්නී සතක බුද්ධ පූජාව පැහැරගත්තොත් ඒ සතාට අකුසලයක් වෙනවද කියලා ඇහුවොත් ඒ සතාගේ පැත්තිෙන් තිං අකුසලයක් කරගන්නා අපි විසින් එම සතා වැලැක්වෝත් අකුසල එම සතාට සිදු නොවන්නේ දෙකෙ ඇහවොත් ඒ සතාට අකුසලේ වෙන් ඇතුවුණනාට තමන්ට අකුසලේ වෙනවා. ඒක වෙන්නේ මේ විදිහට පින්වවෙත්න අප විසින් සතා වැලැක්වීමේදී ඩසෙන් නං ඒක කරන්නේ එතනදී අකුසල් වෙනවා. නමුත් බුද්ධ පූජාව තබල අවසං වුනාට පස්සේ අපි ඉතුරුවන ආහාර සත්තුන්ට කන්න දානවානේ එතකොට පෞද්ගලික දාන දාහතරෙන් ඉහළ මාන්‍ය සංසදායක දානී වන ඉහළ මානිසංසදායක දානය වන පින්වර්ත්නී බුද්ධ පූජාව නිසංසත් ලැබෙනවා පුදාහල දානයේ විදිර දංවලඳ අවසානයේ ඉතුරූ අවශේෂ කොටස්ොටස අර කුසගී න ඉන තිරිසංසත්්‍යය එක්ට දීමෙන් පිංවර්නී ඒ තිරිසංගත සතෙක්ට හා දීමේ ධානයයක් සිද්ධ වෙන පින්කන් දෙකක් වෙනවා. පින්කම දෙකම කරගන්න පුළුවන්නේ. ඒ පින්කන් දෙකම කරගන්නට ඕන ඔය ඇත්තොත් ඔය ඇත්තෝ සම්බුද්ධ බුද්ධ පූජා පවත්තා එහි අවසං වන ඉතිරි දානේ නැත්තම් පුදාහල දානේ පින්වදි තිරිස ගද සතේක්ට දුන්නාහම පින්කන් දෙකක් කඔබට කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැ අරවෙලාවේදී සතාට ගහන්න කොට බයින් සතාට දිහර කරදි වද්‍යද්දී එඔය ඇත්තන්ට ඇතිව දීශහිතයේ ැටියට ඔබට අකුසා සිද්ධ වෙනවා. නොමුත් අරකානාවේදී බුද්ධ පූජාව සත්තුන්ට පැහැර ගන්නදින්න ඇතුව බුද්ධ පූජාව තබල ඉම්පන්සි පිංුව ඉතිතුරුවන ආහාරය අරවිදිහට සත්තුන්ට දෙනකොට ඔබට තැන්දිකේ දී ඇතිවෙන්නේ කුසර ධර්මයු. අර සතාටත්ඒක ගැටලුවක් වෙන්න සතාටත් පින් සිද්ධ වෙනවා හැබ මතක තබා ගන්න කාක්‍රපේතයාගේ කතාවක්. මුගල මහරාතන් වහන්සේ ගිජකූට පර්වතයෙන් පහලට වැඩම කරනවට කාකපේතාව දකිනවා අහිපේතයක් දකින. එතකොට කාකපේතයා කියල කියන්නේ එක් භාගවතුන් වහන්ස ළඟට මේ කාරණාව යනවා ඉතින්දි භාගිවතුන් වහන්සේ අතීත කතාවත් දශනා කනවා පිින්ුවත්න්නේ කාකපේතයක්. කියල කියන්නේ අතීතයේ කාශය බුදුරජාණන් වහන්සේ කාලෙහිටිය කපුටික්. භාගවතුන් වහන්සේගේ කාලෙ බිස්සූන් වහන්සේලා පින්ඩපාති වැඩම කරනකොට මනුස්සයු බිස්සුන් වහන්සේලාට ආසනසාලාවක් හදලා එතෙන්ට වැඩම කරන්න කියලා දානයේ සකස්කරගෙන ඒ තැන්වලට අරගෙන යනවා. ඒවාගීම බිවිධ විදිහයට ඇපු පස්ථාන කරනවා. මෙහෙම දවසක් ගෙවල්ලින් තමතමාගේ ගෙවල්ලලින් ඒ විවිධාකාර බොහොම රසවත් ප්‍රනීත ආහාර අරගෙන යනකොට ඇ කපුටික්. ඒ ආසනසාලාවේ වහල වුඩ හැංගිලා ඉඳලා අරආහාර දැකල එක මනුස්සේ ගෙනාපු ඒ ආහාර පාත්තරයෙන් තුම් පාරක් කටපුරා බත් පිඩු තුනක් අනවා. ඒ බත සංගරත්නයට පූජ කල් ලත් නෑ සංගරාත්නයට නියම කරලා දුුණුදෙකුත් නෙමි බිසවූන් වහන්සල වලන්තල ඉතුරුණු තම තමන්ගේ ගෙවල්ලට ගෙනහිල්ල මිරස්ස විසින් අනුභව කරන එක කොත් නෙමේ. එකන් බිස්සූන් වහන්සේල්ලා විසින් වලන්තල ඉවර වෙලා ගෙවල්ලට අරංගිහිල්ලා ඉතුරුණුදේ තමන් කනවනේ එහෙම කෑම කොත් නෙමේ. ඔය ඇත්තු පිින්වත්න අනිවාරම අරගෙන බලන්න කාක්‍රපීතියා සම්බන්ධ අහිපීතක වස්තු වෙන විස්තරී එතකොට ඔට හම්බ වෙනවා. අහිපේතක වස්ත්‍රී කාකපීතය කතාවට අදාල කොට සරම් බැලුවහම් ඔය ඇත්තන්ට හම්බ වෙනවා පින්වත්නි බිස්සූන් වලදා ඉතිරු වුණො තම තමන්ගේ ගෙවල්ලයටට අරංගිහිල්ල මිනිස්සුම් විසින් අනුභව කළ යුතු කොටසකුත් නිමේකිලවාක්කය. එක බිස්ුන් හන්සල වාාන්තල ුතුරුන්දේවල් ගිහයට අනුභබව කරන්න පුළුවන් කියනෙ එක ඒකෙන් කියන්න. එතකොටට පින්වද සංගධාත්නය වෙනුවෙන් ගෙනාවප එකක් විතරයි. පූජ කරලත් නැහැ. ඒකින් සොරකංකරල තමයි අර කාක්‍රපීතයා විදිහට ගිචකූට පරුවතයේ අනන්ත දුක්විඳමින් අදටත් ඉන්න. එතකොට කාක්‍රපීතයාගේ විසිපන් යුත්නක් විතර වෙනවා සරීරයේ දිග පල්ල ස්වභාවේ. මේ විදිහට ඒ කවුන තේරුන්ගන්න පින්ුවත්න ඒවා වලක්වන්න හොඳම ක්‍රමේ තමයි. පින්ංවතුම් සම්බුද්ධ බුද්ධ පූජාව පවත්තන්න සතෙක්ව සොඩකන් කරන්නේ නොත බව ඔය ඇත්තෝ බුද්ධ පූජා කරලා අවසන් වනාට පස්සේ ස්ථානයක තියන්න ඇතුව ඔය ඇත්ත ඒ ඉුවත් කරලා පිංවත්නී සුදුසුවේ තිසං සත්්‍යයෙක් අනුභව කරන්න ලබා දෙන්න එයින් ඔබට පින්කන් දෙකක් සිද්ධ වෙනවා. අ සංගරත්නයට පූජා කළ ඉතුරුුවන ආහාර ගෙවල්ලට අරංගෙහිල්ලා. මනුස්ස අනු ව කලා කළ එයාලාට ඒක අකුසලයක් වෙන්නෙ නෑවාගේ ඔය ඇත්තන්ට පින් කන් දෙකක් බවට පත්වෙනවා. ඒවාගේම සත්පුරුස පිින්වර්ත්න ඔය පුුණ්‍යවාන්තයෝ නිරතුරුවම සම්බුද්ධ බුද්ධ පූජාදිය පවත්තාාව බී දෙලුව හිත සෝ පිණිස අවස්ස කටයුතු කරගන්න ඩසන් කිසිවක් කරන්න එපා. පින්වර්ත්නී ඊළඟට හලතයන පස්්නේ තමයි අවසර පින්වත් කල්්‍යානමිතු සාමීින් වහන්සේ. ධර්මයේ දේශනා කරනවා යයි පවසා. අධර්මයේ දේශනා කරන ගිහිෝ පැවිදිකෙනෙකු හඳුනාගන්නේ කසේ දෙයන්න කවුණාවෙන් පහතාතන සේක්වා තිරුවන් සාණයි කියලා. පින්වත්නී ධර්මයේ දේශනා කරනවා කියලා අධර්මයේ දේශනා කරන ගිහිහෝ පැවිදිකෙනෙකු හන්නනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔහු තමන්ගේ මට කියනවානම්. මට හිතෙන විදිහට මේක මට වැටහෙන විදිහට මේක මගේ අදහස මොම කියන්නේ මෙහෙමයි ආදී විදිහට ගන්නවා නම් එතැන් ලොකු වරදත් තියෙනවා. මකද භාගවතුන් වහන්සේ බගට පත්වෙන්න කිසිවකුට බැහැ. භාගිවතුන් වහන්සේ දේශනා කළ දේ තමයි දේශනා කරන්නට ඕනේ. ඒ තියෙන තිපිටිකේ තුළ ඒ මැනවින් විස්තර කරන්න අටුවා තුළ ඒ වඩා හොඳට තාහුරුව පැහැදිලිවතිනෙ ටීකාවල සා තිිපිට කටුවාටකාද අකුරක්වත් වෙනස්කලා ුවමනාවක් නෑ වෙනස් කන්න බෑකාටවත්. කවුරු හරි ඒවාගේ අඩුපාඩු දක්කින උත්සාකරනවාන ඔහු පින්වන දර්මය ෘතිකයෙක්. මොක දේවායේ අඩුපාඩු දකින්න නෑ කොහෙවත් කවුරු හැකිනවනං තිිපිටකාටුවාටකාදයේ මේ අඩුපාඩු තියෙනවා කියලා අපි කියනයේ තියන තැන් අපිට පෙන්න්නන්න කියලා. අපි විස්තර කළ දෙන්නන්න ඒකො මෙහෙමයි කියලා. අපි පෙන්නල දෙන්නන්ගේ සේදු කවුණු කාානා ඒක ඒක මිහිමයි මෙහිමදේ මෙහෙම කරන්න එපා මේක සම්පූණය වැරදී කියලා. තිිපිටක අටුවාටීකා පරිවාර ගන්ති විසුද්ධි මාර්ග වැනි ඒ පරිවාර ගන්ත ඇසුරෙෙන්මයි තථගත සම්බුත්්ධ වචනයේ විවෘත කරල ගන්නට ඕනේ. කවරු හරිකනෙක් ඒ එහෙම නෙමේ කියනවා නම් එහෙම නෙමේ කියන කාරණාටික අටුවාවල හදිහෙම පාට තියෙනවාන ඒව අපි ලැඟටයොමු කරන්න මේ ධර්මසාකච්චාවාදයට හරි අපි සජීවය හැම සතතියම ඔබෝ මුණ හෙනවනේ. සතියට දාවතාවක් සජීවී අපයෝගෝ සම්බන්ධ වෙනවා. ඉන් පේස්බුක්් කල මිරාතියේ. පංුවර්ත්නී ඒනිසා ඔය ඇත්තු මේ වෙලාවට යොමු කළත් අපි පෙන්නර දෙන්නම් එක මෙන්න මෙහෙමයි කියලා. එනිසා තිපිට කටුවාදීයට අනිවාරයම ගලප ලගන්න ගලපලගත්්දි. ඇයි ස්වාමීන් වහන්සේ විසිං හරි ගිහි කෙනා විසින් හරි ධර්මය දී ස්නාකරනවා කියලා අධර්මයක් කියනවනන්ගේ කොබට පිනේවි මේක සඳහන් වෙන්න මේ අධර්මයක් කියලා. ඒ විදිහට පින්වුවත්න තිපිටකේට ලපා තීන්දු තීරණවට පැමිණෙන්න්නෑ. ඊළඟට හලතියන ප්‍රශ්නය තමයි අවසර පින්වත් කල්්‍යයාන මිත්‍යයන් වහන්සේ. පංචාත්තුවාරා වච්චන සම්පටිච්චන සන්තිීන තදාළම්බන ආදී සිත් හටගැනීමට අරමුණුවන්නේ කුමන අරමුණුන්ද. ස්මින් වහන්සේ.සාහ ස්වාමන්හස ඇසිපිය ගැසීමම් හුස්ම ගැසීමම් රුදුරනාලව රුදිරී ගමංකිීමසා රත්වූ යමක් ඇල්ලූ විට නොසිතාම අත ඉවතට යාම ආදී ක්‍රියාවන්. විද්‍යාවතුළ අනිච්චානුගත කියා ලෙස දක්වයි. එනම් අප නොස්සිතා සිදුවන කියා යනුවෙන්. නමු ස්වාමීන් වහන්සේ. ධර්මය තුළ මෙලෙස සිතී දායකත්වයක් නැතුව ක්‍රියා සිදුවිය හැකිද. මෙවන් කියා සිදුකරන්නේ අසංකාරික එනම් මෙහෙවීමක් නැතිව හටගන්නා සිත් විසින්ද සාමීන් වහන්සේ. වාවන් පහැදිලි කරදන සේක්වා ස්වාමින් වහස ඔබවහන්සි නිත්ත නිදුක් නිරෝගී චිතජීවනයම ලැබීවා කියලා. පංචත්වාරා වජ්චනයේ ඇතිවෙන්නේ බවංගු පච්චීදීට පස්සේ. ඒ කියන්නේ චක්කු විඤ්ඥාන සෝතගාන ජීවහා කාය විඤ්ඥාන කියන පිංවර්ටනයේ විඤ්ඥානයන් ගන්න අරමුණයි ද්වාරයට යොමුකරණේ අරමුණ අරගෙන තමයි පංචත්වාරා වජ්්‍යන හිත ඇතිවෙන්නේ. පංචත් දවාරා වච්චන හිතේ ආරම්මනය අර දවාරයට එන අරමුණ. සම්පටිච්චනය කියන්නේ ඒ තුවාරයෙන් ගත්ත ඒ අරමුණම පිළිගන්නා හිතේත කොටේ අරමුණ තමයි සම්පටිච්චන හිතය තියෙන්නේ. සන්තීරණයේ ඒ අරමුණ පිළිබඳව විමසා බලන හිත. එතුකොට දම තදාාරම්මනය වෙන්නේ අඩ ජවනයංගීම් පස්සි පින් වර්ත්නි අඩ ජවනයන්ගත්ත ඒක චක්කු විඤඥානීනන් සෝතගාන්ජීවාකාය විඤ්ඥානයන පංචත්දවාරීම් පස්සී වි්ඥානය එතු පංචදවාර්ය ආරම්මණය ඒ විඤ්ඥානය ආරම්මණයයි, ඒකන් චක්කු විඤ්ඥානාධ ආරම්මණයයි, සම්පටිච්චන සන්තියන වෘත්ධපනයන්ගේ ආරම්මණයයි, ජවනයන්ගේ ආරම්මණයයි, තදාරම්මනයන්ගේ ආරම්මණයයි එකක්ම වෙනවා. එක ආරම්මණයක් වෙනවා. ඒෙම ඒ හපු පස්නේදී අර රුදුර නාලව රුදුරේ ගමන් කිරීම සහයේවා. පිංවර්න ඒක කායික කියාවලිය ඒ පිළිබඳව ඔයත්තු මෙහෙම තේරුන් ගන්නට ඕන විද්‍යාවෙන් අනිච්චානුගත කියාවිද්‍යටයේ වැහැඳන්වාට ඒවා සතරමභූත ධර්මයන්ගේ කියාපටිපාර්ටී වෙනමියෙන් සිද්ධ වන දවත් එතන ෆිංවර්ට් නීම් ඇතිවෙනවානං කෙනෙක්ට ඒගේ යම්කිසි සිත විසින් මෙහේවන කාරණාවක් එතින්දි කායික ක්‍රියාවන් විදිහට කායවිඤ්ඥාතිරූ පැතිවෙන්නට ඕන. නමුත් පිංවර්ත්නි ඒ ද්වාරයෙන් ගත්තා අරමු නම ගත්තාට සිත ඉතා වේගෙන් ඇතිව නැතුූ යන ධර්මතාවයක් කායික ක්‍රියාවලට කායවිඤ්ඥාත්ති ඕන වෙනවා. ුද්ද අසංකාරිික හරි සසංකාරයක විදියට හරි ඇතිවෙන්න පුළුවන් අර කිවයි ගින්නට අත මේ ගෑවෙනකොට පැත්තකට ගැනීම වගේ අසංකාරිික වෙන්න පුළුවන් සසංකාරික වෙන්න පුළුවන් නමුත් හුස්ම ගැනීම රුනා රුදරේ ගමන් කිරීම ඇසිපිය හෙරීම වගේ කාන පින්ංවර්නීය ශරීර පැවැත්ම වෙනුවෙන් සිද්ධ වන කායික කියා පටිපාටීන් ඒකටඒ නාමරූප ධර්මයන්ගේ සම්බන්ධතාවයක් අනිවාරයම තියෙනවා. නාමරූපයන්ගේ සම්බන්ධතාව අනිවායේ කියා පටිපාටියයට තියෙනවා. ඒ කියා පටිපාටි හෝදවස්තු රූපය ඇසුරු කරගෙන චක්කු විඤඥානාදී කියා පටිපාටි ස්වභාවයක්න් එක තියෙනවා නමුත් අරේ විද්‍යාවේ කියන වගේ කානාවක් නෙමේ මෙ සතරමහා භූත රූපයන්ගේ කියාකාරීතයට අදාළ කානාාභව තේරුම්ගන්නට ඕනේ. ඊළඟට හලතියෙන පස්්නය තමයි ගළුතුරු ස්මින් වහන්ස, නිතර භාවනාවට පුරුදු වනු සිතකට, බාහිර දේවල් කරණ දේවල් අමතක විය හැකිද. මනස වැඩකිරීමසා භාවනා කිරීම යන දෙකම එකවර කළ හැකිද. මට අමතක වෙනවා කරන්න යන්නේ මොනවද කියන දේ අමතක වෙනවා ඉක්මනටම ඒක මනසේ පස්්නය අදද. නැතිනම් භාවනාවට නැබුරුවන් නිසා සිතට බාහිරදීවල් මනසිම් බැහැරවෙනවාද. පිින්වුවත්නී ඒක භාවනාවට අදාළ ගැටලුවක් නෙමේ. භාවනාව මතකේ වැඩිවෙනවා. සාමානයෙන් භාවනා කරනකොට කල්පනාසක්ති වැටිවන එක ස්වභාව. නමුත් ඔතනතියේදේ සාමාන්ජීවිතයේදී අධික අරමුණුවලට හිත විසිරෙන්න්නට දීලා හිත ඒ විදිහට හුරුපුරුතු වෙන සකස් කර ගැනීමක්. එනිසා අධිකා ආරම්මනවලට. ඇහැකන් නාසේ දිවසරීරයේ මන ඉවාගීම් මනොෝද්වාරීෙන් එහෙම ගන්න නානාපකාර ආරම්මනෝස්සේ, හිත විභාගාතය යන දෙන්න ඇතුව හිතට පුහුණුව දෙන්න එක අරමුණක් ඔස්සේ විතරක් පවතින්නට. එතකොට වෙතත්වේ මගේ හැරලයාවි දිකින් දිකට භාවනා කරන්න. එතු හොඳ මතක සක්තියක් ඇතිවේවි අධිකාරමුණ වෙට හිත විසිරන්න දෙන්න ඇැතුව ඉවසීමෙන් යුක්තව. කටයුතු කරන්න හිතට පුහුණුව දෙන්න එක අරමුණ කොස්සේ පවතින්න නිර්මත්තකය පබල වී වී. ඊළඟ ප්‍රශ්නේ තමයි ගරු පින්වල් සාමින් වහන්සේ ත්‍රිකෝඩික පාරිසුද්ධ මාන්සය නොපිලි පැදීමෙන් අකුසල් වෙනවාද. එසේනම් ඒ හේතුවෙන් අකුසලේ සැකසෙන ආකාරය කාවනෙක පැහැදිලික දෙන්න මේ දේශනා කර තිබින්නේ ගිහිහා භික්‍ෂූ දෙපාසයටද. ඔබට ලැබෙන මාන්සයක් ඔබ වෙනුවී මැරූ සතුයගේ කියා දැනගෙන ආහාරයට ගන්නවා. අකුසලය හටගන්නේ කුමන ලේසියක් නිසාද. දෙක. ඔබට ලැබෙන මාන්සයක් ඔබ වෙනුවේම මරා ඇති සතුයගේ කියා ඇති සැකේ සම ගණු භව කරනවා. අකුසලේ සෑදින්නේ කුමන කලේසියක් නිසාද. ඔබට ලැබෙන මාන්සයක් ඔබ වෙනවේ මැරූ සතුේගේද කියා නොවු මසා අනුභවය කරනවා. අකුසලයක් සෑදින්නේ කුමන කේසයක් නිසාද. තෙරුවන්සන අපි හාමුදුන ඔබහන්සද ඉක්මනීම නිවාන්දෝටිවරවේවා කියලා. පිංවදී තිකෝටික පාල් සුද්ද මාන්සේ නොපිලි පැදීමෙන් අකුසල් වෙනවාද. එසේනම් ඒ හේතුවෙන් අකුසලේ සැකසෙන ආකාරයේ කාවනෙක පැහැදලික දෙන්න. මේ දේශනා කර ඇත්ත ගිහි හා බිස්සූ දෙපාර්සවේටමද කියල ඇහුවත් පින්වත්ී තිකෝටික පාරිසුද්ද මාන්සේ පිළිබන්ධ ේස්සනා කළේ ගිහි පැවදි දෙගුල්ලටමයි. එතනද මේ තිකෝටික පාරිසුද්ධ මාන්සයෙන් නොපිළිපැදීමෙන් අකුසලි වෙන වාදකෙල ඇහුව පින්වත්නී තිකෝටික පාරිසුද්ද විදිහට එන්නේ නැතුව. එතන්දි අධිත් අං කියේනක නිට්ටන් කියල පිළිපැත්්දත්. අසුතං කියන එක සුතන් කෙර පිළිපැත්වොත්. ඒවාගේම අපරි සංකතන් කියන එක පරි සංකතන් විදිට පිළි පැත්්වොත් එතන්දදි අකු සල්වෙනවාන තමන් වෙනුව මැර මැරූ බව දන්න ඒවාගීම සැකකරපු පිවුවත්නී ඒ ආහාරයක් වුණහම එතන්දි අකුස් නඳුව ඇත්තන්ට රැස්වෙනවා. ඒ අකුසරේැ පැකසෙන ආකාරය කානිකය පැහැදිී කළ දෙන්න කිහම උදාහනය විිදිිර බිදිි පත්ව ල තියෙන්නේ ඔබට ලැබෙන මාන්සයක් ඔබ වෙනුවෙන් මැරූ සතයගේ කියා දැනගෙන ආහාරයට ගන්නවා අකුසරේ හටගන්නේ කුමන ලේසියක් නිසාද ඔබට ලැබෙන මාන්සයක් ඔබ වෙනුවෙන් මැරූ සතුයගේ කියා දැනගෙන ආහාරය ගන්නවා පිින්වර්ත්න ඒක වෙන්නේ පින්වර්ත්නිි මෙන්න මේ ආකාරයට ඒ තමයි සත්්‍යඝාතනයේ ගැන සතුටු වෙනවා සඝාතනය ගැන සතුට වෙනවා එතන දේසේ තියෙනවා මෝහේ තිබෙනවා දියසය සෝකයක් තිෙත්නවා. ඒවාගේම පසු තැවීමත් තියෙනවා. තමංවෙනුවෙන් ලැබෙන මාන්සයක් තමංවෙනුවෙන් මැරූ සතේගේ කියල දැනගෙන ආහාරයට ගද්දි මේ කිව්ව පින්වර්ටනී. ඒ ඇත්තන්ට සත්්‍ය ඝාතනයේ ගැන සතුටිවීම තමන් වෙනුවින්ගේ සතා මැරුවිය කොච්චර හොඳ මරපයක කොහොමද සතා මරන්න පුළුවන් වුනාද බැරිවුනාද කොහොමද ආදීවිධතිී ගැන විස්තර ඒහම හොයමින් හිතමින්ගේ පානගාතයට අපූරුවට බල සම්පන්න මේ අකුසාසිත් යොදවගෙන සතුටි වෙනවා. ඒවාගතන දේශනය තියෙනවා. මෝහෙ කොහොමත් තියෙනවානේ. ඒවාගේම සෝකයක්ත් තියෙනව එතන. සමහල අනේ සතා මැරුවන්ඩ ඒ සතා මරන් නැතුව ගන්න තිබ්බි සතා මර න්නැතු වෙන තැනකින් ගන්න තිබ්බනම් මාන්ස මරලතයන් තැනකින් කමන්න ඇතින්ද මැරුවනන් කමවාදී විදිහට ඒවගේ වෙන කොට ඉතින්දි දුරුවල වන මුත් අකු සාසිද්ධ වෙනවා. ඒ ආකාරයට පිින්වුවන ඒ කවුණ තේරුන් ගන්න ඊර්පස් ඒකෙ මහල තියෙන පස්්නේ තමයි ලබෙන මාංසයක් ඔබ වෙනුවෙන්ම මරා ඇති සටේගේ කියා ඇති සැකේ සමගනු භව කරනවා අකුසලේ සෑදන්නේ කුමන කලේසියක් නිසාද කියලා. එතකොට ඔබට ලැබෙන මාන්සයක් ඔබ වෙනුවෙන්ම මර ඇති සටේගේ කියා සැකේ සම ගනු බව කරනවා ය තමන් වෙනුවෙන්ම මැරුවා කියෙන ගුණ හිතර දුකක් ඇතිවෙනවාස ෝකයක් ඇති වෙනවා ඇ සතුටක් ඇතිවන්න පුළුවන් කුචර හොඳ මංවෙනුවෙන් තම මර්ලා යන මංවෙනුවෙන් ලුගු සැලකිල්ලක් තියෙනවා ඒ අනුභව කරන්නේ ඒ පිළිබඳ සැකකරමින් තියෙද්ද. ත සැකේතියද්දි අනුභව කරන්නේ ඒගන යම්ගේ සතුටක් ඇැමැත්තක් තියෙන හිදනේ. එතකොට සැක අත්ෙක්ක චිත්ත සන්තතිය තුළ අනුභව කරනවා නම් තව දේසය සෝකය වගේ යම්යම් දීවල් යම් යම් අකුසා කලේසියක් ඇතිවෙන්න පුළුවන්. තවත් බොහුකාරන. තුන්වැනියක ඔබට් ලැබෙන මාන්සයක් ඔබ වෙනුවේ මැරු සතයගේද කියා නොයිුමසා අනුභව කරනවා. අකුසලේ සෑදෙන්න්නේ කුමන ක්‍රේසියක් නිසා දෙකි සේත් මේක අකුසලයක් වෙන්නේ නැහැ. ඔබඩ් ලැබෙන මාන්සයක්, ඔබ වෙනුවේ මැරූ සතගේද කියා නොයිමසා අනුභව කරන එතකොටේ කැප මාන්සයක්. මොකද තමන් වෙනුවෙන් මැරූ බව ආදීවිදියට ඉවැනි අදහසක්න මේ තියෙන්නේ මාන්ස අනුභවයක් විතරෑ තියෙන්නේ. අතෙන්ද සැකකිරීමක් නැෑ. අධිත්්ටං අසුතං අපි සංකතන්. ඒකන් තමංගු දෙෙසසා මැරූ බව නොදැක්ක අසුතන් නොවැස්සූ අපි සංකිතන් සැක නො කළ මෙතෙ සැකනොකිරීමක් තියෙන් ඕන අධිට්ටං අසුතං අප සංකිතන් න්නම් පින්වර්ත්නී ඒක කැපමාන්සයක් වෙනවා. ඉඟට හලතියන ප්‍ර්නේ තමයි කාවනික ගුරුදියෝත්තමයාණන් වහන්සේ. අප නිවස පිරිසුදු කරද්දිී අප දකිනවා මකුළු දැලක් ගේ පිරිසුදු කිරීමේ අරමුණින් අපි මකළු දැල කඩනවා. අපිට මුලින්තිබූ චීතනාව නිවස පිරිසුදු කිරීම වනත් අපට මකුල් දැල කැඩීමට සෑදීන චේතනාවට අකුසල් වෙනවා ද කියයා පහදා දෙනමින් ඉතා ගෞරවීන් ඉල්ලා සිටනවා තෙරුවන් සානය කියලා. පලුස පිින්වර්න ඔබේ චිත්ත සන්තතිය පවතින ආකාරය අනුවයි ඒක තීරණය වෙන්න. කරමය සකස් වෙන්නේ ඔබේ චිත්ත සන්තති ඒ වෙලාවේ තවත් කෙනේගේ ගයාාකාඩ්නවා අදීවිදිහට මේ අදහස්ස එක්ක කටයුතු වනොත් නමුත් නිතරම නිවස පිරිසුදුව තියාගන්නට ඕනේ නිවස් නිතරම් පිරිසුදුව තියාගන්න ඕන මකුන් දැල්ලාදිය කඩන්නට වෙනවා පිරිසුදුව ඉන්න ඕනේ ඒ ඇත්තුූ ඒ මකුල් දැල්ලාදිය කැරනකොට ඒවා යිඉන්න මකුළුවන්ට හානියක් නොවී ඔවුන්ට සුදුසු වාසස්ථානයක් කදාගන්න පුළුවන් තැනකට යොමු කරනකොට නිතර නිතරම නිවස අතුපතු ගාල පිරිසුදුව තියනකට මකුළුවන් වුණත් බඳින්න අවස්ථාවක් නොලැබී. ඔබ නිවස නිතරම පිරිසුදුව පවතීවි. මකුළුවන් මකුල්දැල් බඳන්නේ මකුළුවන්ට ආහාරවන සත්වයෝ පැමිණිද්දි. ඔය ඇත්තුූ නිතර නිවස පිරිසුදුව තබාගන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්්‍යානමිත්‍යාණන් වහන්ස. මේ විස්්වයට මුලිම ජීවේ සෑදුනී අවිද්‍යාව සහිත සතරමහා භූතයන්ගේ කියාව ලියකින් කියා කිවොත් ඒ දහමට එක ගද. නැහැපින්වති දහමට විරුත්්ධ. මේ විස්සේයට මුලින්ම ජීවේ සෑදුනේ අවිද්‍යාව සහිත සතරමහාභූතයන්ගෙන් කියාවලිය අද්ද කියා කිව්වොත් ඒක දහමට පිරුද්ධ කියාවලියයක්. ඕනෑම දෙයක් තුළ ඇත්තේ සතරමහාභූත වස්තුූන්ය. ඒ නැත්තේ නිර්වාණය තුළ පමණයි. සතරමා භූතයන්ගේ කියාවලියකින් මහාකාල් පාසංකය කෝටි ප්‍රකෝටිගානක කියාවලියක, ප්‍රතිඵලයක් ලෙස පයිනාමී වී පංචීෙන් දීියන් සඇත ඤ්ඥානය සඇත සත්්‍රයා තුළ සිත පහල වූවා නම්.ඌූවාහා මේ දේවා සම්පූර්ණ වෙනවා සමඟ. සිතේ ඇතිවන චීතනා නිසා කර්මී හට ගනී කියා පැවසුවොත්. එය මුලාවක් නම්. ඊට හීතු කරුණාවෙන් පහදා දෙන්න කියා ඉතා ගෞරවීෙන් ඉල්ලා සිතනවා සාමින් වහන්ස කියලා. බවහසේ නිදුක්නි රෝගි සම්පත්තිය ත්්‍රේවා කළ පාතනා කරනවා කියලා පිංවත්න සත්වයෝ මේවස්වේ අනන්ත අප මානයි ඒ අනන්ත අප්‍රමාන සත්වයෝ ගත්තහම ඔය ඇත් අඳ හිතා ගන්නත් පැහැ මනුස්සහිගෙනම් ඉන්න කෝටි ගාන බට කියන්න පුළුවන්නේ ඔබට පුළුවන්ද සියලුම ලෝක තියන හැම වැවකම ඉන්න මාලුුවර්ග තික්ගන කියන්න කොච්චරද්ද කියලා ට පුළුවන්ද මහමෝදය ඉන්න සියලුම මාලු වර්ග ගැන කියන්න. ඔබට පුළුවන්ද සියදම කූම්බිගුල්වලඉන්න ලෝක පුරාතින හැම කූම්ඹි කඩිගුලකම ඉන්න කූම්බි ගැන කියන්න. හැනහැම කමේකන මීමැස්සගේ ඉඳලක් පිින්වදි හැම මී වදේකම බමරුම්ගින්න සංඛ්‍යාව කියන්න. මැස්සංග කූම්බීන්ගේ සුද්දජීවීන්ගේ එතකොටට මේ භූමියක ඉන්න සංක්‍යාවබට හිතාගන්න පුළුවන්ද. මේ සක්වල වගේ මේ වගේම සත්ව කොට්ටාසන තවසක්වල කෝටි ප්‍රකෝටිගානක් විහාම ඔයතන්න හිතාගන්න පුළුවන්ද කොප්මන සත්ව කොට්ටාසයක් හැම තැනකම ින්වද කියලා. එනිසාපංවර්ත්නි මේ විස්වයට මුලින්ම ජීවේ සෑදුනේ අවිද්‍යාව සහිත සතර මහාභෝතයින්ගේ කියාවලයකින් කියා කිව්ොත් ඒක දහමට පට හැනී. ඒකෙ මහපු ඊළඟ පස්නේදී ඇපංවත්නී ඕනෑම දෙයක් තුළ ඇත්තේ සතරමහා භූත වස්තූන්ය ඒ නැත්තේ නිර්වාණය තුළ පමණයි සතරමහා භූතයන්ගේ කියාවලියකි මහා අසංකය. මහා කල්ප අසංකය කෝටිප කෝටි ගානය කියාවලියක ප්‍රතිඵලයක් ලෙස පයනාමී වී පංචි ඉද්‍රියන් සඇත විඤ්ඥානයේ සඇත සත්‍යයා තුළ සිත පහළ වූවා හා, මේ දේව සම්පූර්ණ වෙනවා සමගම සිතේ ඇතිවන චේත්නා නිසා කරමේ හටගනය කියා පැවැසුවත් ඒ මුලාවක් නං ඊට හේතු පහත්ල දෙන්න ඇතුව මේ එක මුලාවක්. ඒකද හේතුව තමයි පින්වුවනය සතරමහා භූතරූප නැති, අරූපී තැන්වලට ෝක පනවන්න කොහමද. සතරහා භූතරූපයෝ නැති. අරූපී තැන වීත්නා සංඥා සංකාරයන් විතරක් පවතින භූමියයට අදාල ඔය කාරණාව කියන්නේ කොහමද. ඒක නිසා ඒක ඒ විදිහත්න මේ ගන්නට ඕන ඒක ගන්නට ඕනේ බුද්ධ විසේට අමේ අඩංගුවන බුද්ධ විසේයට අදාළ වන පිින්වුවත්නී කාරණාවක් විදිහට. මෙ දීර්ග සංසාඩයක මහා විශාල කතාන්දරයක් ඔය ඇතුූ සසර ගුඩෝනිවන් දකින්නට අධිස්ථාන සීලීව කටයුතු කර ගන්නට ඕන මෙවැනි මාත්තුකා හිතනකොට පිින්වුවත්නී ඒවට උත්තරය. ආතිසයයින් විහිස්ස කර වෙනවා ඔය ඇත්තන්ට එනිසා මෙවැනි කවුන් නොසිතා සිටීම වඩා වැදගඇත්. ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි පින්ව සාමින්න් වහන්සේට නමස්කාරවේවා. අස්ථංග සීලයේ හෝ දස්සීලයේ සමාධංවීම සම්බන්ධීන්. ආම වසී මෙපමන කාලයක් සිල් සමාදංව ට සිටිය යුතුය වසේ නියම කරන ලද බුදුරජාණන් වහන්සේගේ කාලයේ සම්බන්ධ ඉගැන්වීමක් තිබේද. තෙරුවන්සාහනය ස්වාමීන් වහන්ස කියලා. සිල් සමාධන්ගුණම පිින්වත්නය සාමානයෙන් පැයි විසිහතදක දිනක කාලයක් තමයි ඉන්නේ. අපි තිිපිටකේ විශේසය ඒ ගැන් සඳහන් නොවුණත් අපිට තිිපිටකාගත කවුණු අනුව ඉතා පැහැදිලිව පේනවයේ බව. නමු සමහරුන් දිනකට, අඩක් ඒ කියන් දිනකාඩක් ඒ කියන්නේ උදෑසන හයේ සිත හවස හයදක්වා පිින්වුවති සිල් සමාදංව සිල් පපවානයක හැබයි ඒ වර්දකුත්නය එයින් ලැබෙන අනිසංස ඒකනාට ලැබෙන හින්ද. හැයක් ඉකුත්ව යනකං ඉඳලා සිල්පවානය කරනවා නම් පින්ුවත්නී ඒ ඇත්තන්ට බොහෝ පටිපල් ලැබෙනවා හරියට මහමායා දේවිය වගේ මහමායා දේව උදෑසන අට සිල් සමාදං වුණා ශාතියේ කාලයේදී නින්දට ගිහිල්ල ඉන්නකොට තමයි නිදාගෙන හිටිය මහමායාදීවිය හීනයක් දකිමින් බෝසත් බෝසතුම් මහුකුසු පිරිසිඳ ගැනීම දැන ගත් එතන පැවිසි හරකින් තියෙනවා. විසාකා උපාසිකාව සම්බාන්ධවත් එහෙමෙනවා. විසාකු පෝසත සූත්‍ය අරංකේවන්න හිතියෙනවා. ජහතන් වහන්සේලා දිවිහිමේ උසුම් මහසුම් හැරදමා උසුම් මහසුම්වලින් වැලකිලා ඇඳකහරි තන ඇතිරේක හරි පිංවත්නී සෑනය කරනව සැට පෙනවා. මමත්තද මේ ර්‍යාතිය හා මේ දහවල. මමත් අද මේදාවල උසුම් මහසුම් හැරදමා උසුම් මහසුම්වලින් වැලකීමේ, ඇඳෙක හෝ තැන මැතිරිල්ලේකහද වාසය කරනවා. මීවිදිහත මමත් රහතන් වහන්සේලා අනුකර්ණය කරනව කියලා භාගිවතුන් වහන්සේ විසාකාවට අරියෝපෝසවතය දේශනා කළා. අරපෝසතයේදී පින්වති මේ කිව්වම රෑහා දාවලකි වුවහම එතකොට උපෝසතයේදී තවසක් සම්පූර්ණ වෙනවා. පැවිසි හතර. උදේසන හයේ සිට පහෝ දව උදෑසන හය ඇත්තං උදේසන අවුුණනෝදී සිට පහ උදෑසන අවුනෝදී දක්වා කාලීඉතින්දි ගන්න ඕන. එතන මේ රෑ හා දහවලක් විදිහ තමයි විසාකු පෝසත සතේදී සඳහන් වෙන්නේ.ගොහොම වනත්වේ කලින් පවානය කළත් පැවිසි හතරම ගිදල පවානය කළත් තමන් රැකපු සීලයේ හැටියට රැකපු කාලයේ හැටියට විපාක ැබෙනවා පැවිසි හතරම ඉන්න පුළුවන්නන් තමයි. බොහෝ පින් ආනිසංස ලැබෙන්නේ. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි තිෙදුවන් සානෑ ස්වාමින් වහන්ස. කල්ප විනාසේකදී ලෝකයේ සියලුම සත්වයෝ විනාසවෙද්ද. නැත්නම් සත්වයෝ සියල්ලම්ම බ්‍රහ්ම ලෝකයට යනවාද. එවිටීම බ්‍රහ්ම ලෝකයේ විනාස නොවන්නේද. අග්ග්ඥ සූතයේ දැක්වෙන සත්වයම් බ්‍රහ්ම ලෝකයෙන් කුමන ලෝකය පැවතින්නේද. කවුුණාවී පැහැදිලිකර දෙන සීක්වා පින්වස් සහමින් වහන්ස කියලා ප ගින්නෙන් කල්පේ විනාස වෙනකොට අභසර ැක්මලෝකින් යට විනාස වෙනවා ඒවාගීම ජලයෙන් කල්පේ විනාස වෙන පින්වර්ත්නී සුභකින්නේ යටත් වාතෙන් කල්පේ විනාස වෙනකොට වීහපපලය යටත් විනාස වෙලා යනවා එහම කල්පේ විනාස වෙනකොට සියලුම සත්වය විනාස වෙනවාදක ඇැවුවොත් නැහැ.ඒස් සියලුම සත්්‍යන්ගේ අතරින් අපරාපරිය වීත්නය කරම නැති කෙනෙේ කොයා ගන්න නෑ. ඉහට ඉහල්ට ඉහල්ට යනුව බ්‍රහ්ම භූමිදක්වාම් පෙර අතීතය කමේ ඒ කුසල විපාකාදිය හින්දා. අතීතය කුසල විපාකාදී හින්ද හෙම යනවා සමර නරකේ උපදින්න ඉන්න කට්ටිය නියත මිත්‍යා දුෂ්ටිකවගේ කට්ටිය පිින්වත්නී මිත්‍ර භූමිය විනාස් වෙලාගියත් ඒ ඇත්තුූ ඒ වැනි භූමි තියන. ලෝකාන්තරික ඇතපිට තියෙන වෙනසක් වලක නරකයක හරි උපත්තේ රබල දුක් වෙන්නවා. එතකොට ඉබේම සත්වයන්ගේ විනාසයක් වෙන්නේ නැහැ. සත්ව සියල්ලයෙන් බැහ්මලෝකේට යනවාද කියලා ඌූ සියල්ල බ්‍රහක්්මලෝකීට යන්න නියති මිත්‍යා දුෘෂ්ටිකයින් ඒ කරම විපාකයට ගැලපෙන නරකේක වෙනත් ඒ වෙනස් සක් වොලක නරකේකට පත්වෙලා හරි ඒ දුක්වින්නවා. මේ විදිහට පිින්වර්ත්නි ඒ කානාතයේ රුන්ගන්නට ඕන බැහ්මලෝක විනාශ වෙනකොට ආභස්සරෙන් යට විනාස් වෙනවා සුභකින්නේ යට විනාස වෙනවා වේහප්පලෙන් යට විනාස් වෙන වේහප්පලයෙන් ඉහල්ල. ආරක්ෂතව පවතිනවා නැවතත් ලෝකයේ සැකසෙමින් බොහ දුක්කාදරය මිඳිමින් සත්වයෝ සසර ගසාගෙන යනවා. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි ස්වාමීණී අප මේ සසරී කවදාහෝ නිවන් දැකීම තරම් ඉන්දීය ධර්ම මෝරලා තිබුණ කාල තිබනද. එම කාලා අබුත්තූත්පාද වී තිබුණා. එසේ තිබුණේ නං අපි, දැම් මේ වඩන භාවනා පින්කංආදිය නිවන්ටම උපකාදී වනවිදියට කරගන්නේ කොහොමද. මොකදමං එහෙම ස්වාමීන් වහන්සේ නමක් කියනවා අහල තියෙනවා. ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරෘස පින්වර්ත්නී. ඔය ඇත්තන්ගේ ඉන්ද්‍ර ධර්මාදිය මුහකුරාගේ කාලා අතයේටි ඕන තරන් තියෙන්ද ඇති. ඕනෑ තරම්. එම කාලා බුද්ධෝොත් පාද වෙලා ති්බධි කලවා බුද්දෝත් පාද වෙලා තියෙන් නති, බුද්දෝත් පාද කාල වෙලත් ඔය ඇත්තන්ග හිමතිෙන්න්න නැති. හැබ බුද්ධෝත් පාද කාලයේ ඔය ඇත්තන්ට ඉන්දිය ධර්මාදිය එක හේතු සම්පාත් සොඳට මහොකුරා ගිහිල තිබුණාට ඔය ඇත්තෝ කර්මාන්තරායෙක් ලේස අන්තරාය විිපාකාන්තරායාඥාවතිකමාන්තරා ආර්ෝපවාදා අන්තරායි කියන ඔය අනතුරුවලින් යම්කිසි අන්තොරකට පත්වෙන්න පුළුවන් විසේසයම. ඒ ඇත්තෝ ක්ලේස අන්තදායකට කෙලෙස්වලට වසඟවෙලා ඉන්න වෙන්නපු ඉන්නේ හැති. ඒවාගේම සිල්කඩාගෙන කටයුතු කරලත් ඇති සමහලාට ආර්ධයන් වහන්සේලාට උපවාද කිරීම වගේ කානාකරගෙනත් ඇති. වගේ පින්වත්න අතීතීතීන්දී තර්ම මුහකරා ගිය කාල තිබ්බත් හේතු සම්පත් මොහකුරාගේ කහරතිබ්බත් එහිම මඟ පල්ල එබෙන් නොහැකි තත්ත්වයටට ඔබ ඔබෝ පත්කරගන්න යම් කාරණා කර කෙන තියෙන්න ඇති. එතකොට එම කාලා බුද්දෝත් පාදකර කෙව්වාම් බුද්දෝත් පාදකාරවලත් එහෙ වෙන්න පුළුවන්. එතකොට මියෝබවටන භාවනා පින්කං ආදී නිවන්ටම උපකාරී විදියට, කරගන්නේ කොහොමත කියීල ඇහුහාම කවුණාවන්ත ගුණබර සත් පුලුස පින්වර්නි ඔය ඇතු නිවන් දකීම උදසාම හැම දන්දීමක් හැම භාවනා කිරීමක් හැමස රැකීමක් හැම ප්‍රඥා කාණාවක් සත්‍යවාදීඉස් සෑම ආකාරයකම කුසල් වලින් නිවන අරමුණු කරගන්න කටයුතු කරන්න මේ පුුණ්‍යධරමයු නිවන් දැකීම පිරිසම හීටවීවායකළ නිවනම අරමුණු කරගෙන කටයුතු කරන්නේ. වත්නී ඊළඟට අ හලතියන ප්‍රශ්නය ස්වාමින් වහන්සේ. මම තරමික මානංසික ආතතියකින් යු ත්‍රැකියාවක් කන කෙනෙක්. ආයතනික නිලනිවාසේක වාසේ කරන්නේ. මම කාලයක තිත භාවනාවක් පූරදුකිරීමට උත්සාහ කරනවා. රාතිී දහයෙන් තිය පසු පමණ වනතුරු භාවනාව පටන්ගැනීමට වටපිටාවේ සබ්ද නිසා අපහස. නමුත් විනාඩි පහළවක පමණ භාවනාවේ යෙත්න විත. හිත එකන් කළගන්න බැරිතරන් ඉදිබරය ගතියක් දැනෙනවා. නමුත් භාවනාව නැවතූ පසු තවත් ප්‍රේලාවක් අවදිවඉන්න පුළුවන් මේ සඳහා ඔබහන්සේගේ උපදෙසක් පතනවා තෙරුවන්සානෑ ඔබ්වහන්සේට කියලා. සත්පුරුස පිංවර්ත්න මෙතන ජීවිතයේ හැඩගස් ෝගයන්තයෙන පුරුද්ධ බලපාල තියෙනවා. විශේසේම මාන්සික ආර්තතියකින් යුත්‍ර ැකියාවක් කරනකොටේ විහෙසත් බලපානවා. ඟ කලාට මෙතන අධික විහේස තියෙන බව පේනවා. ඒවාගේම ජීවන පුරුද්තත් මෙතන තියෙනවා. ඒ පුරුද් දෙෙහින්දා හිත එකංකරගන්න හත්නකොට පින්වත්නී නිති මත ඇතිවෙනවා.ඒ වනාට ඔය පින්වතුන්ට නැවතත් හිත එකංකරගන්නෙකුස් නවත්තලා අභාවනාවේ නැගිත් අට පස්සේ තව අවදිවෙන්න පුළුවන්කම තියෙනකොට එතන පුරුත්ත බලපානවා අර හිතන්න පතාන පුරුදු වෙලාතියෙන විදිහානුුව එහෙම. එනිසා පිින්වර්ට්නි ඔය ඇත්තෝ ඒවාගේ වෙලාට සක් මං කරන්න. ඒවාගේම කමටහන වෙනස් කරන්න. භාවනාවට ගත්ත කමටහන ඒ වෙලාවට යෝග්‍ය නැති ඇති. එනිසා තමන්ට බොහෝවෙේලාව භාවනා කළ හැකි කමටහනගන්න මේ වගේ ආථතිය සහිතරැකියාවක් කරනවා නම් රාත්්‍රීකාලීට වඩා සුදුසුනු වේලා වෙන්නේ උදෑසන අලුයම් කාලේ. උදෑසන අලුිය මේ භාවනා කරන්න ගත්තොත් ඔය තත්වේ ගොඩක් මගැහැල්ලා සුවසී ඉතා උසස්ප්‍රතිඵලගන්න පුළුවන්කම ලැබීවී. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියන ප්‍ර්නේ තමයි. ඒරුවන් සරණය පින්වාත් සාමන් වහන්සේට වංචක ධර්මවලින් සිට ආරක්සාකද ගන්නේ කොහොමද කියලා කවුනාවෙන් පහතා දෙන්න සාමින් වහන්ස කියලා. කවුනාවන්ත ගුණබර පින්වර්ත්නේ වංචක ධර්මහා චිත්තූපක් ලේසියන්ගේෙන් ඔබේහිතඔබ රැකගන්නට ඕනේ එහෙම නැත්තන් ඔය ඇත්තුව අතින් රැස්සන අකුසල කරම විඳවන්න වෙන්නේත් ඔය ඇත්තන්ටමනේ. එනිසා පින්වර්නේ වංචක ධර්ම වලින් සිට ආරක්සා කරගන්නට ඔබ කටයුතු කරගන්න ඕන කුසල් වැඩීමෙන් භාවනා කරන්න වංචක ධරම ඇති නෝන විදිහට කුසල් හොඳට වඩ වගන්න මෛතයේ කවනාව චද්ධාව බුද්ධානුසතිය මානානුස්සතිය වගේ භාවනාවට මින්ම් පින්වර්නි ඔබ කුසල් වඩන්න ඉන්දී ධර්ම බලධර්මාදය ඇතිවන විදිහට කටයුතු කරන්නේ, ප්‍රඥාව දියුණු තිවුණ කරගන්න. වංචක ධර්ම චිත්තවූපක් ලේස ගැන දේශනාාවලා තියන ධර්ම දේශනා අස්ස වනය කරන්න. එවැනි පොත්පත් කිය වන්නේ. ්‍රඥාව නුවනෙස දියුණු කරගන්න කටයුතු කරන්න එතකොට ඔයින් වලකින්නට කොළුවන්කම ලැබෙනවා. ඉන්දී බලධර්මාදිය දියුණුවන විදිහට ඔබ කටයුතු කරගන්නට ඕනෑ. සත්පුරුස්ස පිංවර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්වා ස්වාමීින් වහන්සේ. මා පාසල්ලාවදී සිටියදී නොදන්නාකම නිසාමා ධර්මය ප්‍රතිස්සේප කළ කෙනෙක්. පසෝ මම ධර්මය නිවැදිවේ ඉගෙනගෙන බලවත් වූ සද්ධහාවෙන් භාවනාආදිය දියුණුකර ගනිමින් වර්තමානයේ ගතකරද්දි අතීතේමා ධර්මයට නිගරු කලා කියනදී මතකේට එනවා. එහෙදී ආර් උපවාදයට අයත් අකුසලයක් කළ නිසා මට බයක් ඇතිවෙනවා. එහි විපාක විඳීමට සිදුවී වි කියා. දිනපතා බුද්ධානුසේ දම්මානුස්සති භාවනාවං වඩනා නිසාවෙෙන්. ජීවිතයේදී එම විපාකමට විපාග නොදින තත්වයට පත්කරගත හැකිද තවත් මට කළ හැකි දෑත් පාදා පහදා දෙන්න සාමන් වහන්සේ ඔබහන්සේට නිදුක් නිරෝගී දීර් කාර්ස ලැබීවා කියලා. පිින්වත්නී පළමියෙන්ම තෙරුවන් කමා කරවා ගන්න තෙරුවන් කමාකරවාගෙන පිින්වත්නී ඔය අතීති අමතක් කළදාන්න තෙර මාකරවා ගත්තාම අතීතයට සම්බන්සිදීම අවසං. ඔය පින්වතුන් තෙරුවන් කමාකරවාගෙන ඔය අතීතයේ අමතක් කලදාන්න. නැවත මොනම හේතුවකටවත් පෙරවැෑදි මතක් කරන්න පම් මොනම හේතුවකටවත්. ජීවත්යේද තමන් අතින් වෙලාතින අතීත වැදි ගැනව මතකහේටවත් ගන්න එපා අමතක් කරදාන්න. ඒ වගේම පින්වති දැංගඔබට මඟපල් ලබාන පුළුවන් දෙකෙ ැවුත් අනිවාර්යයේ මොය ඇත්තන්ත හහිතු සම්පත් ඇත්නම් මඟපල් ලබන්න පුළුවන්යට කිසිදු බාධාවක් නෑ. මඟපල් ලබන්න පුළුවන් ඒකට කිසියුදු ගැටලුවකුත් නැහැ පින්වත්නී හබැයි ඒ වන්නුවෙන් ඔය ඇත්තු බෝධි පාසක ධර්මති සත වැඩින සප්ත විසුද්ධි මාර්ගයේ ඔස්සේ ඉදිරියට පැමිණි යුතු. සප්ත විසුද්ධි මාර්ගයේ ඔස්සේ ඉදිරියට පැමිණින්නට කටයුතු කරන්නට වගබලාගන්නට ඕනෑ. ඊඟට ආලතියන පශ්නේ තමයි අවසරෑ පින්වත් සාමන් වහන්සේ. කළුකුමාර දෝස ආදිය යම් සත්‍යයක් තිබීද. තිබීනම් ඒවාට බුදුදහම තුද තිබෙන පිළියම් මොනවාද. පින්වත් ආරය මහා සංගරත්නීට නමස්කාරවීවා තිරුවන් සාණය කියලා. පින්වත්නී කළුකුමාර දෝසය කියල හොගක් කලාට සමාජිගැනෙ තනිකන් දෝසයට. එතකොට තනිකන්දෝසය සම්බන්ධව ප්‍රධානවසීම ගැටලූ නිර්මාණය වෙන්නේ ගැහැනුදරුවූ වැඩිවියට පත් වෙනකොට මල්වර වෙනකොට. ගැහැනුදරුවූ මල්වරවේද්දි මේ කළුයක් සයා ඒ ඒ මල්වරවීමේ ගන්දයට ගොඩා පියකරනව කියලා සමාජ මත යත් තියෙනවා. ගන්දීට වහවැට්නෝ ඒ කළුකුමාරයා, ඒ ස්තීයින් ලඟට එනව කියලත් ඒ කලුකුමාරයා ඒ ගන්දයට හරිම කැමතී කියේලත් කලුකුමාරයාගේ ජනප්‍රයම ආහාරයේ ගන්දය කියලාත් කියනවා. එතකුටට වැඩිවිට පත්තන ඒ ගැහැනු දරුවෙක් ළඟට ලංවෙන්න බැරි විදිහට ඒවන්වී යම්යම් දේවල් සිද්ධත් කරනවා. කලුකුමාරයාට ලංවෙන්න බැරි ස්ථාන විදිහට සඳහංකරන තැන් තියෙනවා. ආගමිටි ස්ථානවලට ආගමේ කටයුතුව නියලී ඉන්නකොට කලුකුමාරදෝසය ඇතිවෙන් නෑ කියලත්. ඒවාගේම පිරිසාක්කයක එකට ඉන්නකොට දීවාලවලදි චෛත්‍ය විහාර භූමලෝ වලදී කලුකුමාරයාගේ ඇල්මබැලම ඒ දෘස්තිිය ලැබෙන් නැහැ කියලත් කියනවා. ඇම්මි කලුකුමාරය නැත්තැන් කළුයක් සමයා කියන්නේ, භූතාත්ම අතරඉන්න බිහිසුණුම කාමසල්ලාල යක්ෂේ කියල තමයි ඒ සම්මුතිවා්‍යවල තියෙන්නේ. සාමානලෝකයා කතා කරන ඒ කාරණාවල තියෙන්න්නේ. එතකොට මේ කලුකුමාරයා පිින්වලනිි විශේසේම අලු යම් කාලේ මධ්‍යයක්න සන්ද අයාමේ ඒවාගේම රා්‍රය අර වයසේ ඉන්න දුරුවල සිත්්තියෙන, අනියම නිදාගන්න ඒ කාන්තාවන් ලඟ තියම ඒ තැන්වලට ඇවිිල සැරිසාරණම කියල්ලත්. ඒවාගේම ලිං ඇලවල් මනාන ස්ථාන පීලි ගංයියුරු වැැවවුරු ජරස්ථානයේ කන තැන්. ඒවාගේම දියපිරි කල උකුලෙතයාගෙන ඉන්නකොට කලුකුමාදෝසිේ ඇතිවෙන්න පුළුවන් කියලා ජනපවාදවල තියෙනවා. ඒවාගේ ගස්කෙඩි කඩ ඇදි ලඳු කැළෑ තනිමං කඩුල්ල ඒවාගේ මල්ලුයන් හිීන් කිත්්බි මී වගේ තැන්වල ඉ්දී වීනාවාර්නයක ස්ථාන වූවාගේ තැන්වලදිත් කළුකුමාදිස්ටියයට පත් එන්න පුළුවන් කෙර සමාජ මතයක් තියෙනවා. එතකුට පිංවත්නී තවනියන්ට බැල්මිහෙරන කලුකුමාරය කාන්තාවන්ට සිද්ධකරන විනරාසියක් තියෙනවා. ඇතදීදී සිහිනෙන් රැසුමසු ආහාර කවනවා කියලා තියෙනවා. ඒවාගේම කෑමට කැමැතිහරි අකමැතිහරි ආහාර කවනවා කියලා, සරීදී අවය විස්පර්ස කරනවා කියලා, ලිංගික තුප්තියක් ලබන්න කටයුතු කරනවා කියලා ඔය වගේ පින්වදිි සමාජකාණ රාසිඇත් තියෙනවා. මෙ සමාජි මුල් බැසගත්ත මත. දෙමවපියන් තමන්ගේ දරුවන්ට දෙන උපදෙස්වලද පිස්සිියෝවාගේ කෝඩිකදාගෙන අවීලාව නා්‍ය එපා ඒවාගේ මොකද කළු ඇඳුම්ම අදින්නේ කළු ඇඳුම් අඳින්න එපා ආදී විදිහට ඇ කියන කාණා සමාජ තියෙනවා. ඒවාගේම ඇගෙදර දොරකඩ ඒවාගේමගේ පිටිපස්සේ මල්පලාසල කොණ්ඩෙ කඩාගෙන ඉන්න එපා කොන්්ඩි ගුතාගෙන හරි ගැටගාගෙන හරි ඉන්න ඇමි දෝසේ අඩුකරගන්න පුළුවන් ක්‍රමයකඒක කියරත් කියනවා. හැබැෑපිංවර්ත්නි. ධර්මාණකූලව ගත්තාහමනන් ඒවා අපි කිසි පිළිගත යුතු දේවල් නෙමේ. මෙ සමාජයේ තියන මත. සමාජ තියන අදහස්, ඔය සමාජයේ ස්ථීත්‍රය පහතෙහිලමින් දක්වන කාන, කලුකුමාරය කවුද කෙල බැලුවෝතින් ලංකාව කෙනෙක් නෙවේ පිටරටකි ඳං ආව කෙනෙක් විදිහට තමඒක සලකන්නෙ. පිින්වර්නි ඔය ඇත්තූ අට අහුවෙන් ඇතුව ඔබ මෙහෙම කටයුතු කරන්න කලුකුමාරයා ඉන්නේ ලංකාව අපිට විතරද කියලා. ඇයි සුදුජාතික ඇයි වෙනත් මේ රටවල්වල වෙනත්ම ජාති ආගමික ඊපිස්වලේ ගැහන් ලමයි ගැහන් ලමයි නෙමීද. ඒ ගැහැන්දරූ ගැහැන්තරූ නොම ඉත්නෙමීද. ඇ නිසා පින්ංවර්න සමාජචාරීතය තින් තියෙන ඒවටි පිටුපෑවාට පස්සේ. ඔය ඇත්තන් ඉදා පහස අවලාද ගුඩාක් දීවලට මුණ දෙන්න වෙනවන ඒ වනාට ඔය පුුණ්‍යවන්තය තමාගේ කරමේ ගැන විශ්වාසයේ තිීල කටයුතු කරන්න එතනැති පිින්වර්ත්න ධර්මී හැසේන සිල්වතුන් වෙන්න ගුණවතුන් වෙන්න ඔය මොන යකිෙක්ටවත් එන්න බෑ ඔබේ නිවසට නිතරම දෙවියම් පැමිණෙන විදිහට දීවතාරාත්නාවන් කරලා මල් පහම් පූජා කරලා උදේහවස බුදුන් වන්දනා කරලා භාවනාදිය කරමින් සක්ති මත්ත කටයුතු කරනවා නම්. ගැහනු දරුවන්ට ඔච්චර හිදිහර කරන යක්ෂේක් ඉන්නවා නම්. ඒ ගැහන් දරුවන්ග සත්‍ය මත් කරන්න පුංචි කාලේ ඉඳලාම සිල්වත් එෙන්න්න ගුණවත් එන්නව කුසලීම් බලවත් කරගන්න ඒකින් ඒගහනු දරුවන්ගේ මිලුවත් බලෑ පාලුවත් බලයි යක්සයිම් පිට යක්සයිංආාවත්. දෙවිවරු සහ ඒ පිරිසේ දරුවන් ආරස්සා කර ගනී තුනුරුවන්ගේ ආසිර්වාදී තියෙන් තැන යක්සේන්ට ඉඩක් නොලැබෙන බවත් තේරුම් ගන්න ඔබේ නිවස පන්සලක් බවට පත් කරගන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණය පින්වස් සාමින් වහන්සේ කටින මහා පින්කමට සම්බන්ධ වී දෙමවපියන් වෙනුවෙන් ජීවධානමය පින්කමක් පැවැත්වී හැකිල තෙරුවන් සාණය කියලා පින්වත්නී එහෙම පවත්වන්න පුදුව ඔය ඇත් ඒක කරන්න බලාපොරොත්ව වනි විහාරස්ථාන ස්වාමීන් වහන්සේලා කලින් දැනුුවත් කරලා කටින පින්කමට සමගාමීව දිවධාන මේ පින්කමකුත් කරන්න පුළුවන් නමුත් කට්න පින්කම් වල බොහොමකාරය බහුල වෙලාවල් එන හෙන්දා. ඒවිෙනුවෙන් විශේෂ පුුණ්්‍යාණ මෝත්නා කටයුතුේ හොතකරන්න බැරිව. ඒ වෙලාවේදී මවු පියෝවිසිං. ඒ ජීවධාන මේ පින්කම සිද් වන සිද්ධ කරමින් කටයුතු කරගන්න ඕන කෙටියෙන් නමුත් සඟරත්නය සම්බන්ධ කරගෙන. ඉළඟට හලතින ප්‍ර්නේ තමයි පින්වත් කල්්‍යයානමිට ස්මීින් වහන්සේ එක්තරා ස්මීන් වහන්සේ නමත් ප්‍රකාශ කලා බුදුරජාණන් වහන්සේ සුරතලීට සතුන් හදන්න ඉපාකවූ බවත්. බුදුරජාණන් වහන්සේ සතුන්ට ආහා ලබා දෙෙන් ඉපාකියූ බවත්. නමුත් සාමීන් වහන්සේ ම අනන්තවත් දැකතිබෙනවා පින්වත් ස්වාමින් වහන්සේලා පවා, පන්සල්වල සෝතා සතුන් ඇතිකරන බව. තවතු උන්වහන්සේ ප්‍රකාශ කරනවා තිර සනුන්ට වඩා ප්‍රියටියූ උසස් බව. මෙම ප්‍රකාශ බුදුරජාණන් වහන්සේ දීශනා කරන ලද්ද්ද. එසේනම් අපි සතුන් සුරතලේට ඇතු නොකළ යුතුද. කවුණාවින් පැහැදිවික දෙෙනු මැන් විකීලා. සත්පුරුස පිංවර්ත්නී සුරතලීටි විතරක් නෙමේ. කුසිකර්මාන්තාදී කටයුතු වෙනවෙනුත් අතීත ගවයිම් පවා ඇ රැක. ගවපාලිය නම් බුදුරජාණන් වහන්සේ දෙහැමි දැකියාවක් කියල දේශනා කල්ලා තියෙන ගෝපාකෝාල ගවපාලනේ. එතකොට පින්ුවත්නි භාගවතුන් වහස දේශනා කරලා තියනනම් පින්වත්න මහනෙනී උපස්සක ගීපින්වතුන් විසින් නොකළ යුතු වෙනඳම් පහක් ගැන. සා සත්වනිා මන්ස වනචා මජ්‍යා විසවනිච්චා කියලා. සත්්‍ය වනිච්චා කීවේ සත්ව හිංසා පිණස අවාවිත වෙනදාම් කිරීම, සත්ව හිංසා පිණස. සත්ව හිංසාාවට. එතකොට සත්ව වනිච්චා වහල් වෙනදාම. මංස වනචා මස් පිණස සතුන් වෙෙන දාම් කිරීම, මස් පිණස සතුන් වෙන දාම. මචජ වනිච්චා මත්තැන් හා මද්‍රවය විල්දාාම විසවනීච්චා වස්ස විසවිල්දාම පින්වර්නි මෙතනද සුරුතා සතුන් සම්බන්ධව එහෙම දෙයක් භාගවතුන්හසක දේශනාාවවි්‍ය අපිට හම්බ වෙන්න නම කවුනා මෛත්‍යය පේදරි කරගෙන කටයුතු කරන්නට ඕන නිරතුරු පින්වර්න සත්්‍රීන්ට කවුණනාා මෛත්‍ය දක්වන්න ඕන අතීති අනන්ටවත් ගවයින් සම්බන්ධ කාරණාවල්ද ගවයින් පින්වර්නී දැහැමී ඒ ගෞවපාලනයේ දෙහැම රැකි ආවක් කියලා නන්ද ගොපල්ලා ගොපල්ලෙක් බවත් තේරුම්ගන්න ටඕනොහු දනවත් ගොපල්ලෙක් වත් තේරුම් ගන්නට ඕන ඒහි කිසිදු ගැටලුවක් නැහැ නිවස සුවතයි සතුන් හැදීම හබෑ පන් සදුවර නංගේක නොකර ඉදීම සුදුසු. සාමාන්‍යපළ සූත දේශනා විතියන කවුණ කාණ අනුව බැලුවහම ඔබට එක තේදීවි සුත සතුන් ආදිය සෑදීමෙන් වලකී සිටීම් බිසුන් වහන්සලා සුදුසුයි. ඒවාගේම පින්වර්ත් පේතයෙන් සම්බන්ධ වහල තියෙන පස්්නේදී. තවද උන්වහන්සේ ප්‍රකාශ කරනවා තිරිසනුන්ට වඩා ප්‍රීටයෝ උසස් බව. මෙ ප්‍රකාශ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දක් මදකෙ ඇහුවාම ේදි කලින්ක විදිය තේරුන්ග. නොන මෙතින් දි පින්ංවර්ට්න තිරිසනුන්ට වඩා පේතිය උසස්කි වහම වූය එක හෙම තමයි. එහෙම එකට හේතුව වෙන්නේ පහළමතියෙන් තැන් අරකේ ඊ තියහලින් තිරිසං ඊ තිහෙලින් තමයි පේතභූමිය තියෙන්නේ තිරිසංසත්තයයින්ට වඩා පින්වර්ටනිි පේතයන් අතර තින්න. සමාරය ගුඩා දුක්වින්දාට ආහාරපානාදයක් නැතුූ දුක්වින්දාට සමහර වීමමාණික පේත කොට්ටාසඉන්නවා දින පාලවක් දිවේ සම්පත්වටවා දින පාලවක් පේත දුක් වන්නවා. ඒවාගේම පාජත්වූක ජීවී පේත කොටටාස ඉන්නවා. ජීවාත් තින්න නෑතෑයිපින් අනමෝදංකලා මරඥා අත ආහා ලබන ඉඳුම් හිටුන් ලබනවා බෞගෝග සම්පත් ලබනවා. ඉහළ මුසස් ප්‍රතිපත් ලබනවා. දෙවවරු හා සමාන සම්පත් ලබුණාට දෙවරු වෙන්න නෑ. ඒවගේ සම්මේයේ වගේ උසස් සම්පත් වනාත්. අනමෝදන් කිරීම ලබන්න පුළුවන් යසන් සතුන්ට එහෙම්වෙන්න බැ. තිසන් සතුන්ගේ ප්‍රත්න අනයිප්‍රත්න බවයම මිය දෙනමදල අනත දුක්කිනිමින්ගේ කටයු සිත්ත වෙනවා හැබැ පේතයන්ගේට වඩා උසස්ථත්වයක. ඉන්නේ හැමපීතයෙක්වනෙමේ සමහර පේතකොට්ටාස අතිසෙන් දුක්කිඉන්නවා අහිපීතයක් කාකපීතයාවාදී ඉන්න බොහෝ දෙෙන අජගර පීතයගේ බොහෝ පීතුයු. බොහෝ දුක්කාද රසීීමමාන්තික වන්නවා තිලිසනුන්ටත් වඩා අන්තවිදිිය දුක්කාදර වන්න පේතුව ඉන්නවා. ඒ අය අතර වීමමාණික පීතයෙන් සහ සමහරපේතකොට්ටාස උසස් තත්ත්වෝලත් ඉන්නවා. ඊළඟ ප්‍රස්්නේ තමයි තෙරුවන්සානය ස්මන් වහන්සේ. ගුදාවන චීවර මාසේ පිළිබඳ හා. එම මාසේ තුළ පූජා කරුන් ලබන චීවරයන්හි ආනිසංස පිළබඳ කවුණාවෙන් පහ පැහැදි ලික දෙන සේක්වා. තරවාසානය කර මෙම මනයි කියන්න බරිතරම් මහත්පලයි මහනිසංසයි. ගොඩාක්ම මහත්පල මහනසංස වෙන වස්සට වස්වසන්නට ආරාත්නා කළ දිනයේ පටන් සිද්ධ කලානම්. බහෝ පුන්න කුසල කරම ඉතාමත්ම මහත්වල මහා නිසංසුවනව කටන පින්කන්තත්්‍රියත් හැබයි කොහොම ඕනත් කට්න චීවර මාසේ තුළ. ඔය ඇතු තනිපට සවර දෙපට සුර අදනසුර පූජාකරඩ සුවසේ මකපල් ලබන්න පුළුවන් ආහාර පාන දුහිටුන් ලබන්න පුළුවන් බවභෝග සම්පස්සුගත මිතකන් දීවතා කරසන සහ ලැබෙන දේවා මෙමනයක යන බයිතරන් දී භවප පච්චාමී දී පිච මාන්සේ අඥංගතින් නජානාමී කටින දානාසිදම් පලන්. ඇය අනාගිත තීරාපධානය සඳහන් වෙනවා. දුගතියේ යඋපත්තිය ලැබී නෑ විපදනී මනුස්්‍යහ දීවලෝක වලි විතරයි සතර අපායට වැටුන්නෑ මේ තමයි කටින පූජා පින්කමේ ආන්‍යසංස කියලා සඳහන් වෙනවා. එහි බොහෝ ආනිසංස තියනවා ඔය ඇත්තු අනිවාරීම කට්න මාසේ තුළ හැකිතා කටන පින්කංවොලට සම්බන්ධුව පින් රැස් කර ගන්නේ. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරය ශමීන් වහන්සේ. තුරුකර විවෙයිනයේ ජීවත්තන මිනිසුන්ට පැවිදිවේ හැකිද. තෙරුවන් සානෑස්වාමීන් වහන්ස කියලා. පින්වත්නී එහෙම පැවිදූ බවක් සඳහන් වෙන්න.ඒවුනාාට ඒවායින් ආපු ජනතාව ජීවත්වුණු භූමි ගනත් ඒ භූමවල හිටිය පිරිස පැවදූ ආකාර ගැනත් අපටි ඉතිහාසයෙන් හබ වෙනවා. පිංවර්ත්නී ඒ භූමිවලින් උතුරුකුරු දිවයින වගේ ඒ භූමිවලින් ආපු ඒ පිරිස්ස දඹදිවින් අහපව යන්න බැරුව පිින්වත්නී පදිංචි වෙලා තියෙනවා. ඇ මේ සක්විත රට සම්බන්ධ කාණාවේදී. එතකොටට සක්විත රජුගේ අනුභාවයෙන් පැමිණිලා අහපව යන්න බැරුව පදිංචි වෙනකොට ඒ අයට වාසේ කරන තැන සක්විත රජුකින් ඉල්ල තියෙනවා. ඉතින් දිය සක්විත රචූ. එකක ජනපද ඒ අයට දීලා තියෙනවා. පූර් විදේහයෙන් ආපු ජනතාව වාසයකරපු ප්‍රදේශය හඳුන්වන්නේ විදේයකි විතාට කියන නමින්. අපට ගෝයානයෙන් ආව මනුස්සේ වාසේකරන ප්‍රදේශේ අපර අන්ත ජනපදී වෙලා තියෙනවා. උතුරුකු දිවයිනෙන් පැමිණි මිනිස්සු වාසයකරපු ප්‍රදේශය කුරු රට වෙනවා. එතොට කුල්රට හරිම ප්‍රබල ඥානාංගවිත පිරිසක් ජීවත්ව වුණු ප්‍රදේශයක්. විශේසයම සතිිපර්්තාන සූතයට පවා පදගත් තැන කිමවන දේශනාවටත් අදාළවන පදේශයේ තමයි කුල් රටවෙන්නේ. එතකොට උතුරුකෝ දිවේනෙන් පැමිණිමියසු ආසය කර ප්‍රදේශය කුල් රට වෙනවා. ඒ බොහෝමයක් ගම්වල නියාගම්වල පිංවර්ත්න ඒ විදිහයට කුරු ආදීවිදිහයට හඳුන්වනවා. මේ ආදී විදිහට ඔය ඇත්වය තේරුම්ගත්තාහම ඒ තැන්වලින් ආප පිරිස් පදිංචි වෙලා ඉන්නකොට ඒ අයන ලක්ස කෝටිපමානයෙන් පැවිදිවෙලා මඟපල් ලබා සසරින් එකට වූ බවත් තේරුම්ගන්නට ඕනෑ. පිින්වත්නී ඊළඟට හලතියෙන පස්නය තමයි කවුණාවන්ත පින්වන්ත ස්වාමින්න් වහන්සේ. ක් ධර්මදේශනයකදී සංගීත සිිල්පීන් නර්තන සිිල්පී රංගණ සිිල්ිපීන් ඇතුළු, විනෝදස්වාදී සපේන කලාාකරුවා මානිම් මතු. පහාසනම් නිරෙහි උපයත්න බවත්. එසේවන්නේ ඒවා නරඹන අයගේ රාගසිතිවිලි දීශසිතිවිලි ජන්තවර නිසා බවත් පැවැසිනි. සාමින් වහසේ. එසේවන්නේ ඒවා නැරැඹීමෙන්සා ඇසීමෙන් ලිංගිකත්තේ මට පත්නම් වූ රාගසිත් නිසා පමණක්්ද. නැත්නම් පොදුවේ ඒවා විඳීමෙන් ඇතිවන ඇල්ම නිසා ඇතිවන රාගසිත් නිසාද. ගිහිියකුලෙස සංගීතයේ නරතනේ වැනි දේ විදීම නිසා අපාගාමී අකුසල් කර්ම රැස්සේද. කවුණාවෙන් පහතා දෙන සේක්වා. ඔබ වහන්සේ නිදුක්වේවා පතන්නවබෝධියකි නිවන්සුව සාක්ෂාත් වේවා කියලා. ර් තාලපුට මහරාතන් වහන්සේගේ කතාවට අදාලව ඒකාන එනවා. එතනද පිංවර්න ය පින්වතුන් ඕක මෙන්න මෙහෙමයි තේරුන් ගන්නට ඕන. භාගවතුන් වහන්සේ ළඟට ගාමනී ගිහිල්ල භාගවතුන් වහන්සේගෙන් අහද්දි තමන්ගේ ගුරුවරු තමාන්ට ඉගැන්න්නවා මේ විදිහයට අනිත් අයව බොරු කියමි මේ විදියට රවට්ටමින් මුසුල් විසුරු කරමින් නැටුම් ගැවුම් කරමින් ඒ ඇව සතුට කරනකොට. තමන් ඒ ඒවගේ දීවලෝකේ ගූපදනවක් කියලා අනුුව සතුට කිරීම හින්ද. එනිසා තමන් මේ දේකරනවයි කියලා. භාගවතුහස පලවෙනි පාරත් අහන්න එපාක්ව දෙවැනි පාරත් අහන් එපාක තුංගනි පාරත් දෙනි පාරත් අහන් එපාකිව්වා. තුංගනි වතාව තමයි භාගුවතුන් වහස දේශනා කරන්නේ. පවර්ත්නනි හන්න එපා අහන්න එපාකේලා කියපුදේ තමයි ඔය දැන් අපි හැම මේ දේශනාවකදීම ඔය පදුවේ විස්තර කරෙන ඒකේ විස්තර කරාදදි හරියටම ගරපල විස්තර කරන්නට ඕන මෙන්න මේ විදිහට. ඒ තමයි පින්ංවර්ත්න තාලපුට නළුවෙක් වනාට පැවදුණ රහත් වුණ. ඒවාගේම සන්තති මහැමැඇත්තුමා ඇදින හතක්ම නාටිකාංගනාවක් එක නැටුම් ගැවුම් කටයුතුවලින් ඉඳලා මත් පැනුත් අරගෙනයලා අන්තිම දවසිට රහත්තුල පිෙනුවම් පෑයවා. මේ වගේ පින්වර්ති සංගීත සිලිපීන් නර්තන සිලිපී රංගන සිිපීන් අඥ්‍යන්ට නිනූදස්වාදේ සපේනවා. හැබැයි ඒ ඇයගෙන් සියලු දෙනා ඒ කාන්තේම නරකයට පත්වෙන බව නෙමී භාගිවත හස දේස්නා කළේ. එතනද පින්වර්නි, තමනොත් රාගේීම් මත්ව. අ්‍යනොත් රාගීම් මත් කරමින් බුරු කියමින්. ඒ කියන්නේ බුරු කියනකොට අනුංව සතුට කරවන්න බුරු කියා ඇති විධාකාරය ඇඳීවා කියනකොට කරනකොට තමන් අකුසල කරම නැස්කර ගන්නවාේ ්‍රාගාධියත්වාදනය කර ගන්නවානේ. එතුට තමන්ගෙහිත අකුසාසි දොළහටම් පුරුදු වෙලා. අකුසාසිත්ම ඇතිවන තත්වයට පත්කර ගත්තහම. ඒකෙනාගේ උදේදවා රාතී හැමමොහොතකම ලූබයයි මෝහය දසය මෝහය, මෝහෙම යෙත්න හිත්නම් ඇතිවෙන්නේ. කුසල්වයට ඉඩක් හම්බවෙන්නීම නැත්නම්. බරවෙන්නේ අකුසල පැත්තම නම්. අනිවාරයම මාන්‍ය මැරණේ වෙලාවේදීත් ඒම මතු වෙනවා නම්. ඉතින් ප්‍රතිසන්දය ලබන්න ඕන ඒකට ගලපෙන කකුසල විපාක දුක්විනිි සිදව තැකනම යිද. වගේ තැනකනේ එවුනාට පින්ුවර්ත්නි ඒ ඇත්තෝ දැන් හරියට තාලපුට වගේ රහත්ුණොත් ඒඇත්තුව සන්තති අමැත්තුමාගේ රහත් වුණොත් මඟපල් ලැබූත්. අතීති මොනතරන්නන් නලුවන් නිලියන් ඒ වගේ ඇය. රහත් වනාද මඟපල් ලැබුවද. ඒ වගේ අය අර කොච්ච්‍ර හම්බුවෙන වදවිශේසයෙන් අර උන බට උඩාර එන්නේ නාට්‍යකරපු සිල්පියාහෙම ඒ වගේ පිින්වර්ත්නි මඟපල් ලබන ගමම් මඟට කටයුතු කරගන්න වග බලාගන්න. අකුසල දරම චිත්ත සන්තතිය තුළ පුොර ගත්තූත් කවුරු හෝ වීවා. ඔන්ට ැබෙන්නේ අකුසලි විපාක නමුත් පිංවර්ත්න නුවනින් යුක්තව යම් විනෝදා ස්වාධයන් ලැබුවත් ඒ ඇත්තු නුවන පෙන දැරිකරගෙන කටයුතු කළහම මඟ පල්ලබන්න වග බලාගත්තොත්, ඒ ඇත්තන්ට මඟ පල් ලබන්න පුළුවන් ය කානාව ඉන්්‍රී ධර්ම බලධර්ම දියුණු නොදියුණු තත්ත්යන් අනුව බල තීරනය කරන්න ඕන කානාවක් භාගවතුන් වහන්සේ පැහැතිලිවම එම සූ්‍ර දශනාවේදී දස්නා කරලා තියෙනවා. ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරය පින්වස් වාමින් වහන්සේ. මයිතී භාවන වඩන්නේ කෙසේද. කාණියමිත සූත්‍රය නිතරම හිතින් භාවිතා කලොත් එය මෛතී භාවනාවක් වෙනවද. මොකද මම කාණයමිට සූතේ නිතරම හිතින් භාවිතා කරන වෙලාවට පුංචි පීතියක් දැන් නවසාහ නවගුණවල මයිතී භාවනාවට යුදාගත හැකිකමයක් තිබේද. සත්පුරුස පිංවර්ත්නී. කානීමට සූතයේ සච්ඡායන අ කරන්න තේරුමත් ඇැනගෙන. එය තේරුමත් දැනග සච්ජායනා කරාද්දි ඒක මයිතී භාවනාවකුත් වෙනවා ගුහොම පීතිදායක සූතතයක් සුරස්තකම ලැබෙන සූත දී ස්නාවක්. ඒවාගේ මෛතී භාවනා වටනකොට නවගුණවැල නවගුණවැල භාවිතාකාන පුළුවන්දක ලැහුවොත් පින්වත්නී ගුණවැල හුගක් කලලාට අපිට භාවිතාකාන පුරුවන් වෙන්න බුදුගුණ භාවනාවලට. දහම්ගුණ සංගුණ භාවනාවලට. මෛතී භාවනාවේදී නවගුණවැල භාවිතාවක් වෙන්න හැ තමංග චිත්තසන්තතිය තුළ මෛතතී වඩල අන්‍යන්ට මෛතතීය පතුරුවමින් ධ්‍යානාද්‍ය උපද වාගෙන ඒක විදස්සනාවට නන්වමින් මඟ පල් ලබන්න තමයි යොමු වෙන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි, අවසරෑ පින්වත් ස්මීන් වහන්සේ. ආනාපාන්සති භාවනාව හා සක්මං භාවනාව යන භාවනා දෙකම. එකම දිනේකදී වැඩුවාට කමක් නැද්ද. උදයේදී එක් භාවනාව සවසනි භාවනාව කිසිම ගැටලුවක් නෑපින්ංවර්ත්නිි ඒ විදිහට වඩන්න ඔය පිින්වතුන් කොහොම වුණත් ආනාපාන්සති මෛතී භාවනවසානයේදී විදාශනාවට යොමුවෙලා මඟ පල් ලබන්න කටයුතු කරන්න. යාන උපදවාගෙන කැමැත්නන්ං විදාසනාවටියයොම් එන්න පුළුවන් නමුත් පින්වදිින් බොහෝදිනධ්‍යාන උපදවාගැනීම දුස්කරනිසා කෙලින්මම ආනාපාන් සතියෙන් වූ විදාසනාවෙන් කෙලින්ම්මම මයිතයෙන් කෙලිීම විදාසනාටයුම් වෙලා මඟ පැල් ලබා සසරින් එගුට වෙන්නට කටයුතු කරගන්න. ඊළඟතය අහලතියන පස්නේ තමයි අවසරෑ පින්ව සාමින් වහන්සේ ඔබුහන්සේට නමස්කාරවීවා. ඇතන් නිරාගමික පිරිස් බුදු දහමට පහරගැසීමේ අදහසින්. මිලෙස ප්‍රකාශයක් කරනවා. ඔවුන් කියනවා සියලු සතු මානයට බිය වෙති. සියලු සතුන් දඩුවමට බිය වෙ යන බුද්ධ වචනය අසත්යක් බව. ඔවුන් ඒ සඳහා පෙන්වන උදාහනයේ වන්නේ මානසික රෝගවලීින් පේල්න ඇතම් මිනිසුම්. තමන්ටම දවුන් ලෙස හානි කළ ගනිමින් වින්දනයක් ලබනවා. එනිසා ඔවුන්ට ඒ දඩුවම වින්ධනයක් මෙස. වියක්හෝ දුකක් නොවන බබයි. තවද මීම ඇස්සන් සතුරන්ට පහරදීම නිසා ඕවුමිය යනවා. ඔවුන් තම මීවදේ බීරා ගැනීමට, දීපු දන්නේ සතුටීම් බවත් ඒ මානයේ ඔවුන්ට වියක් උපදවන්න්නේ නැති බවත්. සියදු සතු මානයට හා දඩුවමට බිය නොවන බව කියමින් සබ්‍ය තසන්ති දණ්ඩස්ස සබ්්‍යේ හා අයන්ති මච්චනු අත්තානං උපමංකාත්තා නහනයේ නගත්ී යන ධම්මපදී එන බුද්ධ වචනය අසත්වයක් බවහිලා දකිමින් සිටිනවා ස්වාමීන් වහන්සේ සැමගේම හිතසුව පිණස මෙම අධර්මවාදීන්ගේ අදහස් ධර්මානකූලක කවනු. ාවෙන් පහදා දෙනසීක්වා තෙරුුවන්සානයි කියලා සත්පුරුස පිංවර්න. අර වගේ යම්කිසි කෙනෙක් වින්ධනයක් ලබනවානන් තමන්ගේ මානසික රෝගහින්ද තමන්ටම දවනු විදියට හානිකරගෙන එහෙම ලබින්දනයක් ලබනවානම් එතන තියෙන්නේ ඒ අයගේ ප්‍රකෘතිය තත්ත්ය ගිලිහි විකෘති තත්ත්යකට පත්වීම. ප්‍රකෘතිීතත්වය ගිලිහි විකෘතිීතත්ත්වයකට පත්වීමේදී පිංවර්තිී ඒ ප්‍රකෘතිීතත්වයෙන් ඉන්න කෙනෙක්ගේ ස්වභාවයි ඉක්මවාගිය ස්වභාවයක්. ඒ විකෘතිීතත්ත්වයකට පත්වෙලා තමයි. ඒ ඇත්තුූ අරවිදියට තමන්ට හානිදායක කාරණා කරගන්නේ නමුත් ඒ ඇත්තුූ වඋන ප්‍රකෘතිීතත්වයට පත්වෙනකොට වහා තමන්ට කරගත්ත හානිදායක දේවල්ගෙන පස තැවෙනවා. පටාචාරාව උමතු තත්වයට පත්වනා ඇයට තමාක් ගැනුම් පැන්ඳුම් ගනවත් කිසිදු හැඟීමක් නැතුව මේ තරුණ පච පටාචාරාව නිර්වස්ථව තමයි හැම තැනමගේ අනිත්්‍යය උසුල විසුලු කළා. නමුත් භාගිවතුන් වහන්සේ ඇ ප්‍රකෘතිී තත්වයට ගත්ත විතර ඇයට විලි වහගන්නටමකල්පන වනේ මුලින්. ප්‍රකෘතිීතත්වයට ආසැනකින් ඇය කළේ අත්දකින් විලි වහගත්තයක. ත් මෙතන ප්‍රකෘති තත්වය ගිහි විකෘතිී තත්ත්යකට පත්වූ අයගේ ඒ විකෘතිය ස්භාවේ අනුව බුද්ධ වචනය අසත්්‍යයක් කියල කියන්න හත්නවානම් ඔ ඔවුන් බොහෝ අකු සලකරම රැස්කට ගන්නවා. එහම භාග්‍යවතුන් වහස දේශනාක ධර්මයට අභියෝ කරන්න පුළුවන්කමක් නෑ. ප්‍රකෘතිී තත්වේ විකෘතිී තත්ත්වයකට පත්වෙච්ච ප්‍රකෘතිය ගිලිහිග අයවා අරගෙනවත්. ඒවාගේම තමයි ඊළඟ ටහන ඒක මහන පස්නය. මීැස්සුම්බන්ධව. මීීමමැස්සන් තමන්ගේ වරිගයා බේරගන්නට මැරණ බව දැනගෙන. ඒ සතුටිං මානයට යොමු වෙනව වහා මේක සම්පූර්ණ වැෑදී. ඉතින්දී මීමැස්සන්ට හානියක් වෙනකොට ඒ මීමැස්සංගෙන් ඒ පිරිස කරන්නේ ඉතාම වේගයෙන්කයින් තීයට පත් වෙලා දේසයන් අන්තේයට ගොස් ඒ අන්‍යන්ට දනුවන් කරන්නගීලා තමනොත් මානීත පත්වීම. දේසයන් අන්තේයට ගිහිල්ලා. ඒ ඒ කාහණාව සිද්දවෙන්නේ. එයින් ඔවුන්ගේ මානයත් ඇසිද්ද වෙනවා පින්වර්නී. ්‍රකෘතිය ගිහි විකෘතියට පත්තී ගන්නාතීන්දු තීරණත් ්‍රේසෙන් අන්තේයට ගිහිල්ලා ගන්නාතීන්දු තීරණත් මතින් භාගිවතුන් වහන්සේ දීේශනා කළ නොවෙනසන සදාකාලික පරම සත්‍යෝසිය සද්ධර්මය බොරුවක් කියන්නට උත්සාකරවානං ඔවුනුත් විකෘතිී තත්තයට පත්තුූ ඩීසිං අන්තේට ගිය, මිත්‍යා දුෘෂ්ටියම්ම අන්තේට ගිය විකෘති පිරිසක්බව තීරුම්ගත යුතුයි. ඊළඟට හලතියන පස්නේ අවසරෑ පින්වත් සාමින් වහන්සේ. අපි මේ ජීවිතයේ පින් දහම් සිදුකොට සිදුකරන පාර්තනා පසු වෙනස්කාන බැයිද අපේ හාමුදුරුවනේ. පින්වත්නී ඔ ඇත්තුූ පබල විදිහට පින් දහම් සිද්ධ කරගෙන නිවනා අරමුණු කරගෙනහහි ප්‍රබල පාථනා කළ හම. බලවිදිහටම නියතිවරනු ලැබිය හැකිමට්ටමට බොහම පබලවදියුණුවනදේවල්, පසු කාලයේදී හෙම වෙනස්සෙන්න්න ඔයත්තංගේ චිත්තසන්තතියකට මැනවෙන් සැකසෙනවා. හැබෑ පබලේවා ඇරෙන්න්න අනිස්්‍යේවා වෙනස්සෙන්න්න පුළුවවා. දැන් නිවන්දකින්න හිතුවාට ඒක පබල විදිහටනෑ ටිකාා තුන්නේ වෙලා තියෙනවා, කාලේ යනකොට ඇසුරසා විවිධාකාරය වයික නිවන කසේවෙතා නිරේදුරට වනත් ඇරගෙන කටයුතු කරගන්නට සිද්ධ වනවස්ථා ඕන තරන් තියෙනවා. ඊළඟට අහලතියන පස්නේ තමයි. සුපංවත් කාවුනික ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. හදවත් බද්ධ කිරීමකදී වස්තුූ ප්‍රසාදයට කුමක් සිදුවේද. බොහොම පින් හැමෝටම කියලා. කවුණාවන්ත ගුණබර පින්වර්ත්නී. වස්තුූ ප්‍රසාදරූපේ ඒ මොහෝතේ ලේ ඇසුරු කරගෙන පවතිනවා මෙහෙම හිතන්න හුඟක් අයිහිතන්න අඩපතත් පම ලියඇසුර කරගෙන තියෙනව කිව්වාම හදවත් බද්ධේක දීප. හදවතේ මාන්සය ගලවල තවත්ගෙනගේ සවීරයකට හයිකරද්දිය මාන්සයත් එක්ක මේ වස්තුූපසාදය යන වගේහම වෙන්න පිින්වර්ත්න. මොකද හදවත් මස නැත්තං අර පිට සුදුපාට තිය ඒක ලේටික අයිංකළම් සුදුපාට යන ලේටික අයිංකළහමේ තනි සුදුපාට ඒ හමත් එක්ක මසත් එක්ක පිංවත්නී වස්තුරූපය යන්න හැ. ලේපාටට තීර්පාට බස්තුරූපය පටන්ගන්න කොට ලේපාත තිබ නැති බවත් තේරුන්ගන්න ඕන. මොකද පසුව අඩපතාපම ලිය ඇසුරේත් එතන පවතින්නේ ඒ වෙනස්සෙන්න්න හැ මැසිමකට බද්ධ කලති දවුණත් පින්වර්ත්නී ඒ කිසිදු වෙන සක්වෙන්න ඒ ලිය ඇසුරු කරගෙන පවතිනවා. එත් පැකෘති විකෘති රුදිදේ පිරිසුදු කනී ස්ථානය නමුත් පිංවර්ත්න මෙහම දෙයක් වෙනවා. ඒ හදවත බද්ධ කරනකොට ඒ විඤ්ඥානය පවතින වස්තුරූපය මාරු නොවුනාට වස්තුරූපය ලේපාටටවත් තියෙන එකක් විදිහයට හිතන්න. එපා මොකද මවකුස පිරිසිඳ ගන්නකොටම. ඒකන කලලේ අවස්ථාවටේද. තිලතේලස්ස යතා බිදු සපි මණ්ඩු අනාවිලෝ කියලා තලතෙල්ි පැහැට තියෙන අවස්ථාවක තමයි වස්තුදසකේ ලැපෙන්නේ ය ලතෙල් පහැ තිබල දෙවනි සතය තමයි ලේපාර්ට හැරිීට පස තමයි කැටිගහෙන පටන්ගන්නේ. ඒම හිතාගන්නකු කවුරුවාරි හදවත්බත්තයක දී සිත වස්තුරූපය වෙන්තනකට යනවාක වූවා මේක බොරුවක් කියනය එක. එහෙම වෙන්නන හැ? වස්ත රූපය අර නාමරූප ධර්ම වැඩපිළිවට අදාළොය පවතින ඒකනාගේ කරමීයට අදාළය පවතින රුරූප සන්තතියේ අනාගත පැවැත්මා සිද්ධ කරමින් පවතිනවා ඉන්පස්සේක ජීවිතන්දි රූපා භාවවයේදී විනාශෙලා යනවා. ඊළඟට හලතින ප්‍රශ්නය අවසරය සුපින්වස් සාමීන් වහන්සේ සෑම රහතන් වහන්සේ නමකටම වෙනත් අයුකු හට උතුම් නිවම්මාර්ගේ දේසනා නිවම්මාර්ග කියා දෙන්න පුළුවන්ද. කවුණාවෙන් පහදා දෙන සේකවා තෙරුුවන්සානෑ කියලා. කිසිම රහතන් වහන්සේ නමකට සෑම්භූඥානීෙන් රහත් වනාා කියලා භාගිවතුන් වහන්සේ දීශනා කළ ධර්මයේ ඇරෙන්න්න වෙනත් තමයක් කියන්නට බැහැ. එතකොට කිසිසේත්ම බැහැ. භාගිවතුන් වහන්සේ ගෙෙන්ම දැනගෙන තමයි. ග්‍රහතන් වහන්සේලාත් කියන්න ටෝනි. අද කාලේ නම් රහතන් වහන්සේලාට භාගිවතුන් වහන්සේගින් දැනගන්න ලැබෙන්නේ චිපිටකේ සඳහං වන විදිටඇටුවා ටකා දේ තියෙන කාණා තමයි දැනගෙන දේස්නා කරන්න තියෙන තමන් වහන්සේලා රහත් වනාට පස්සේ භාගිවතුන් වහන්සේ තිිපිටක අටවාට භාගිවතුනා දීශස්නා කළ ඉතාම් සුරක්ෂතය පවතින තිිපිටක අටුවා ටීකා දස් සඳහංවන. ඒඋතුන්ස සද් ධර්මය තමයි දැනගෙන දේශනා කරන්නේ ඒ රහතන් වහන්සේලාත්. සාාවකඥානයේ පිහිටා සැරුත් මහරතන් වහන්සේ ධර්ම දේශනා කරාද්දිීත් භාගවතුන් වහන්සේ දේශනා කළ ධර්මයමයි දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ගිම්මයි අභිධර්මය ඉගෙන ගත්තෙත්. භාගවතුන් වහන්සේගේ මයි ධර්මී දැන ගත්තෙත් ඒ විදිහට පින්වත්නයකතේ රුම්ගන්න කවරු හරිකිෙනෙක් ම රහත් වනා රහතන් වහන්සේ නමගින්ම බනහන්න ඕන කියලා ඔබට කිව්වොත් ඔය ඇතු ඒ මොහොතේම හොට පිටු පායන්න භාගිවතුන් වහන්සේසානගොස් තිිපිට කටුවාටකා පරිවාර ගන්තා දීමම මනමැනවින් තිපිටක බුද්වාචනය දන්නා බිපිින්වතුන් වහන්සේලාගින් දහම් කවුණු දැනගෙන මඟ පල්ලබා සසරින් ඉගොඩවෙන්නේ. ඒළඟට හලතියන පස්සනේ අවසරෑ පින්වා ස්වාමීින් වහන්සේ. අන්දකාර සූතයේ කළුකුහර ගැන සඳහන් වෙනවාද කියලා කවුුණාවෙන් පහතා දෙනු මැනවි කියලා. අන්දකාර සූතයේ මෙහෙම සඳහන් වෙනවා. පින්වත් මහණෙනී මෙබදු මහත් ඒදී ඇති. මෙබදු මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදනාගේ ආලෝකයේ යම් තැනක ලැබෙන් නැද්ද ලැබෙන් නැති නම් ලෝකයේ අතර පවතින. හිස්සු ආවරන නැති අඳුරු කරන එබඳ ගණ අඳුරක් තියෙනවා. මේ විදිහට භාගිවතුන් වහන්සේ දේශනා කළ පිින්වත්නී දැංගය කලුකුහරවගේ නම්බලින් කිව්වාට අතීතයේ වෙනත් නම්වලින් භාවිතා කරන්න ඇති භාගිවතුන් වහන්සේ අනාගතයේදී වූවාට තවත් නම්තියාාවේ හොයා ගනදීවුලුත් වෙනස්වේවි. ඔය උපකාණවලින් දකින දීට දැක්ක දීට වඩා හාත්පසිම වෙනස් ස්කානමිලෝට මතු වීවි. එනිසා පිංවර්ත්නි භාගිවතුන් වහන්සේ දේශනා කළ කවුණු මතම ඔය ඇත්තන්ගේ එවිස්වාහසේ පවත්තාගෙන කටයුතු කරාන්නේ විද්‍යානයන්ගේ මතවවාද කායෙන් කාර වෙනවසන දැන්ට ොයා ඇතදීට වඩා තවත් වෙනත් මතයක් අනාගති වුව සම්බන්ධව කියවී. ඊළඟට අහලතින පස්්නේ තමයි අවසරය පින්වත් ස්සාමින් වහන්සේ. මොහොතක් පාස අනිත්‍ය වැඩීම මහත්පලයි අනුවෙන්ම අසා තිබෙනවා. ඒයාකාරීට අනිත්‍යවඩනා ආකාරීකටයෙන් පහදා දෙන්න ස්මින් වහන්සේ. අකුසාය කුසා දෙකටම අයත් නොවන චිත්තවීතිත් ඇතිවී හැකිද. කියා පහතා දෙන්න සාමින් වහන්සේ තෙරුවන් සානයි කියලා සත්පුරෘස්ස පිංවර්ත්නීම්. සනයක් අනිත්‍ය වැඩුව ඇතේ මහනීයෙකුසලයා. ඕවා නාමරූපධර්මයෝ නමතර්මයෝ හටගන්නේ තේතුූන්ගගේ රූපධර්මයෝ හටගන්නේ තේතුූන්ගින්. ඒේ නාම් රප දරමයුූ හේතුෝන්ගෙන් ඇතිවෙලා රූප ධර්මයු චිත්තාසන දාහතකින් නඇතුව එයා දිනාම ධර්මයක චිත්තාස්සනයකින් ඇතුවවෙයා දි නැවතත් හේතුහින්දා. ඇතිවෙනවා ඒ විදිට ඇතිවන ඇතුව යන ස්වභාවී නිත්‍යනවන අනිත්‍ය ස්වභාවයයි. ඇතිව නැත්තුූ යන දර්රමතා සමුදායක්ග වැඩ පිළිවෙලක්කුය. තියෙන්නේ ඕවා නාම රූප දරමයෝ අනිත්‍ය දර්මතා බව තේරුන්ගන්නට ඕනෑ. ඒවාගේීම. අකුසාය කුසා දෙකටම අයත් නොවන චිත්තවීතිත් ඇතිවිය හැකි දෙකේලා ඇහවෝත් ඕ පින්වර්ත්න අකුසාය කුසා දෙකටම අයිති නොවන ක්‍රියාචිත්තවීතිය ඇතිවිය හැකි රහතන් වහන්සේලාගේ චිත්ත සන්තතිවලය. ඊළඟත හලතිෙන ප්‍රස්්නේ තමයි අවසරය පින්වස් ස්වාමීින් වහන්සේ. මම අසාති වෙනවා අසුර අපපාය කියන්නේ පේතලෝකවලම කොටසක් බවත්. දෙවියන්ගේ අසුර කියන පිලිස අසුර අපායට අයත් නොවන බවත්. අසුර අපාය කියන්නේ කුමත්දකයා කවුුණාවෙන් පැහැදිලිකරදිෙන සේක්වා ස්මීන් වහන්සේ ඔබහන්සේට බොහෝ පින් කියලා. පිින්වත්න අසුර කියන නම කියන සත්ව කොට්ටාස කීපයක්ම ඉන්නවා. ඒකින් සතරාපායේදී අපි මේ කතා කරන්න අසුරයෝ කියල කාලකංචික පේත කොට්ටාසේට. අපි අසුර කියන නමින් හඳුන්වන්නේ කාලකංජික ප්‍රේතකොට්ටාසට. ඒ ඇයටත් වෙෙන්වුණු වාසස්ථාන නැහැ. පින්වත්නය අසුර කියෙන නමින් හඳුන්වනවා මහමේරුප මේ පර්ත්ලේ අසුරභාවන වාසේකන වේපචිත්ති පහරාද සම්බර බලි කියන මේ අසුරයු. ඒකටි මහානභාව සම්පාන බලවත් දේවාසුර කොටසක්. එතකො දෙවියන්ට සතුර පිරිසක් ඒකටය, ඒවාගේම තවපින්වර්ත්න විරිපාතික අසුර කියලා තවත් සත්ව කොට්ටාසයක් ඉන්නවා. ඒ කට්ටේ චාතුරු මහාදාාජික දීවකොට්ටාසේටම අයිති වන ආහාරපාන අමාර්ය ලබාගන්න සත්ව කොට්ටාසයක්. පියංකරමාත්තා උත්තරමාතා වගේ කට්ටි විනිපාතික අසුර කොට්ටාසයය. වේමානික පේතාසුර කෙල කොටසකුත් ඉන්නවා. එතකො ලෝකාන්තරිික නරකයේ සත්වයින්තත් අසුරයූ කියලා මේ විදිහට පිින්වර්න අසුර කියනය එකේ මෙතන හඳුන්වන්නේ කාලකංජික පේත කොට්ටාසවලට නමක්. ඊළඟ ප්‍රශ්නේ තමයි අවසරයි පින්වස් සාමීන් වහන්සේ. අපහට බුදුරජාණන් වහන්සේට ජීවමාන බුද් සංඥාවෙන් වස්සාරාත්නය කළ හැකිද කාන්තාවක් විසින් බුද්ධ උපස්ථාන කටයුරු සිදුකරන විට ඒ සඳහායම් සීමාවන් තිබේද. ඔබවහන්සේට පතනාබෝධියකින් සුක ප්‍රටිපදාවෙන් ව ව උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධවීම පිණසම මේ කුසල කරමේ හේත්වීවා කියලා. පිංවුවනී ඔය ඇත්තන්ට භාගවතුන් වහන්සේට ජීයමාන බුද්ධ ස්ඥාවෙන් වසාරාත්නා කළ වස්වසවලා කටින පූජා පවත්වන්නට බැහැ. ඒති හේතුව තමයි, වස් පවානආදිය කරන්නට වස් අධිස්ථාන කරගන්න ඕනේ, වස් අධිස්ථානී වෙන්න භාග්‍යතුන් වහන්සේ. වැඩඉන්න ඕන එතුොර වස් පවානය කරන්න ටෝනයකට සීමාවට වැඩම කරන්න ඕනෙ විනේ කරම තියෙනව කරන්නට පින්වර්නිී ඒවා සම්පර්ණ වෙන්න ඕන ගහි පැවිදිි දෙපක්ෂයෙන් විනි්‍යානුකූලව කටයුතු කළ යුතු කාල පරිචේදයක් වස්සාන සමත භාගිවතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් අරගෙන වසාරාත්නා කරන්න බෑ නමු ජීවමාන සංඥාවෙන් ඔට බුද්ධ පූ ජාතිය පවත්තාගන්න පුලුවන්කම ලැබෙනවා. ඒවාගේම පින්වර්න. පන්තාවක් විසින් බුද්ධ පස්ථාන කටයුඩු සිදුකරන විට ඒ සඳහායම් සීමාවන් තිබේ දෙකළ ඇව්ුහාම අනිවාදම පින්වර්නී ඒ සඳහායම් සීමාවන් තියෙනව ඒ සී මාවතමයි. පිරිමිින් හා සමානවම ඊටත් වඩා වැඩි වරක්ප්‍රසාද සහිතව තමන්ට හිතේ හැටියට අසීමමාන්තිකව ඔය ඇත්තන්ට බුද්ධ උපස්ථාන කටයු සිදු කරලා පිං රැස් කරගන්න පුළුවන් සීමාවයි ඔය සමාජ තියෙන විකාර අදහසවට අහුුවවෙන්න එපා පිංවර්ත්න කාන්තාවන් පිරිමීන් කර බේ දෙයක් නෑ අපිට දිගුල්ලම එක සමානවම සම්බුද්ධ ගුද්ධ පූජාදිය පවත්තන්න පුළුවන් ඔබට තියෙන සීමාව තමයි අසීමමාන්තික බවය. පින්වත්න අදට නියමිත දහම් ගැටලු ඉතිකින් අවසන් වෙනවා පු්‍යවන්ත ඔය සත් පුරුස සැමගේ නමින්මියගිය සංසාධික ඥාතිීනටී කාන්ති මී පින් අනමෝදන් වීවා දීවරු මී පින් අනමෝදන් වීවා. නිවන්දකින්නට මේී පින් හේතු සම්පත්ම වීවා පින්වන්ත පටක්. සහහි ලබාදමින් කටයුතුකන අපේ සිස් සප්‍රයක පඥ්ඥාසාර පොඩි හාමුදුරුව ජෑලල් මැත්නුම් මැත්නිය දූ තරුවන්, ඒවාගේම දායක සත්පුස පින්වතුන් පස්සන ඇස් වූ විත රටවල්ල ජීවත්ත නොව සැද හැබර පුුණ්‍යවන්තය ඔබ හැම දෙ නාටම තුනරුවන්ගේ සානය නිදුක් නිරෝ ගීතීද කාවිස ලැපීවා. අභ්‍යවාතනසිලිසේ නිචංවත ප්‍රචයනෝ චත්තාරු දම්මා වඩන්ති ආයුවන් වුසුකම්බලං අයුරාරුග සම්පති සග සම්පත්තිම මේ වචේ අතුනි බාන සම්පති මිනාතිී සමිච්චතු තිරුවන් සරණයි හැමතිනාටම.